තෙරුවන් සරණයි. සුපුරුදු පරිදි අදත් අපි අපේ දම් සභාවට එකතු වී සිටිනවා. නිවෙන මග කල්යාණ මිත්‍ර එකතුව අපි මේ විදියට මුණ ගැහිලා අපේ දහම් අවබෝධය වැඩි දියුණු කරගන්නට අපි කටයුතු කරනවා. අදත් එවැනි අවස්ථාවක් දිනයක් විවාහාර වර්ෂයෙන් අද 2024 වර්ෂයේ ජූලි මාසයේ දෙවනිදා අඟහරුවාද දිනයක් සුපුරුදු කල්යාණ මිත්‍ර පිරිස අදත් අපි සමග එකතු වී සිටිනවා. අන්තර්ජාලය ඔස්සේ සූම් මාධ්‍යයෙන් සහ ස්කයිප් මාධ්‍යයෙන් අදත් අපේ දම් සභාව ආරම්භ කරමු. අපි මේ දම් සභාව තුල කතා බහ කරන්නේ සාකච්ඡා කරන්නේ තථාගත බුදුපියාණන් වහන්සේ ලෝකයට හෙළි කළ උතුම් ආර්ය ප්‍රතිපදාව, ඒ නිවෙන සැනසෙන මග. ඒක නිසා අපි පළමු කොට බුදු ගුණ සිහි කරගෙන නමස්කාර පාඨය තුන් වාරයක් කියලා අපි සම්බුද්ධ වන්දනාවෙන් අපේ ධර්ම සම්භාෂණය ආරම්භ කරමු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි. අවසරයි පින්වත් කල්යාණ මිත්‍ර හැම දෙනාගෙන්ම අපි මේ දම් සභාව තුල එක් පැත්තකින් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළ ධර්මයත් අනිත් පැත්තෙන් විනයත්, මේ දෙක තමයි අපි කතා බහ කරගෙන එන්නේ. ධම්ම සහ විනය කියන වචන වලින් නියෝජනය වෙන කරුණු තිබෙනවා. ධම්ම කිව්වම බුදුරජාණන් වහන්සේ ලෝකයට හෙළි කළ යම්කිසි කාරණයක් තිබෙනවා. ඒ කියන්නේ අපි ඒකට කියන්නේ ලෝකය පිළිබඳ විවරණය, විස්තරය. ඒක ධම්ම කියලා අපි හඳුන්වන්නේ. මේ ලෝකයේ සහ ජීවිතයේ පවතින යථා ස්වභාවය බුදුරජාණන් වහන්සේ විස්තර කරලා තිබෙනවා. ඒක බොහොම ප්‍රාථමික මූලික මට්ටමේ ඉඳලා, මූලිකම මට්ටම නාම සහ රූප කියලා තමයි හඳුන්වන්නේ. ඒ මූලිකම මට්ටමේ ඉඳලා ඒ නාම රූප ධර්ම වල ස්වලක්ෂණ සහ පොදු ලක්ෂණ, ඊළඟට ඒ නාම රූප ධර්ම මිශ්‍ර වීමෙන් සකස් වෙන දේවල්, ඉන්ද්‍රිය, අරමුණු, ආයතන, ස්කන්ධ, මේ වගේ ස්වභාවිකව මේවා සකස් වෙන ආකාරය පැහැදිලි කරලා තිබෙනවා. ඊළඟට මේ නාම රූප ක්‍රියාකාරී වීම නිසා, එහෙම නැත්නම් බොහොම සරලව කිව්වොත් අපේ පංචේන්ද්‍රිය සහ මනස ක්‍රියාකාරී වීම නිසා ඒවට ගෝචර වෙන දේවල් ඇසුරෙන් ඒව දැකීම, ඇසීම, විඳීම, වැටහීම නිසා තවදුරටත් සිද්ධ වෙන දේවල්, තවදුරටත් මේ නාම රූපම සංකීර්ණ විදිහට ගොඩ නැගෙන ආකාරය, සකස් වෙන ආකාරය, සංස්කරණය වෙන ආකාරය බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා තියෙනවා. මේක තමයි උන්වහන්සේගේ මේ ධම්ම තුල උන්වහන්සේ විසින් කරන ලද දේ. මේවා හේතුඵල ධර්මානුකූලව සිද්ධ වෙන හැටි, එහෙම නැත්නම් ස්වභාවිකව සිද්ධ වෙන ආකාරයේ බොහොම ගැඹුරෙන් විස්තර කරලා තියෙනවා. ඉතින් අපි දැන් ඒවා අවබෝධ කරගෙන තියෙන්නේ, තේරුම් අරගෙන තියෙන්නේ, වටහාගෙන තියෙන්නේ, මේ දේවල් පිළිබඳ අවබෝධයක් අපිට දැන් තිබෙනවා. ඉතින් එහෙම දෙයක්, එහෙම මේ ලෝකයේ සහ ජීවිතයේ පිළිබඳ එහෙම විස්තර කිරීමක්, විවරණය කිරීමක් කළේ ඇයි
කියන කාරණේ. ඒකට ඇත්තටම අරමුණක් තියෙන ඉලක්කයක් තියෙනවා. අපි දන්නවා බුදුරජාණන් වහන්සේගේ මේ වැඩපිළිවෙල මූලික කරුණු හතරක් මත පදනම් වෙලා තමයි මේ උන්වහන්සේගේ දර්ශනය ඉදිරිපත් වෙලා තියෙන්නේ. දුක්ඛ, දුක්ඛ සමුදය, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා කියලා සාමාන්‍යයෙන් අපි මේ පදනම හඳුන්වනවා. චතුසච්ච කියලා පාලියෙන් කියනවා. මේ චතුසච්ච මත පදනම් වෙලා තමයි මේ දර්ශනය ඉදිරිපත් වෙන්නේ. එතකොට එතෙන්දි ප්‍රධාන වශයෙන් සැලකිල්ලට අරන් තියෙන්නේ දුක්ඛ කියලා අපි හඳුන්වන කාරණය. අපිට සබාධහමෙන් ලැබිලා තියෙන කය සහ මනස, ඒකේ ක්‍රියාකාරීත්වය අපිට අත්හිටවන්න බෑ, නතර කරන්න බෑ. ඒක ස්වභාවික තත්වයක්. එතකොට මේ කය සහ මනස ක්‍රියාකාරී වෙනකොට අපිට බාහිර තියෙන දේවල් ගෝචර වෙනවා. රූප වශයෙන්, ශබ්ද වශයෙන්, ගන්ධ වශයෙන්, රස වශයෙන්, ස්පර්ශ වශයෙන්, යම් යම් ගති ලක්ෂණ වශයෙන් මනසට ඉන්ද්‍රිය පහට ගෝචර වෙනවා. ඉතින් ඒ ගෝචර වෙනකොට ඒවයි ගති ගුණ ලක්ෂණ ස්වરૂප තේරෙනවා, වැටහෙනවා, අවබෝධ වෙනවා, වගේම විඳිනවා. මෙන්න මේ අවබෝධ වීම සහ විඳීම පාලියෙන් කියන්නේ සංඥා වේදනා කියලා. මේ සංඥා වේදනා දෙක නිසා කිසියම් ආකාරයක මේ බාහිර දේවල් සමග කිසියම් ප්‍රතිචාර දැක්වීමක් අපි පටන් ගන්නවා. ඒ ප්‍රතිචාරය තුන් ආකාරයකින් පෙන්වන සාමාන්‍ය මට්ටමේදී රාග, දෝෂ, මෝහ, ඇලීම්, ගැටීම්, මුලා වීම කියලා. අපේ පංචේන්ද්‍රයන් සහ මනසට ගෝචර වෙන ඇතැම් දේවල් පිළිබඳව අපේ ප්‍රතිචාරය මේ සාමාන්‍ය පුතජන මට්ටමේ තත්ත්වය මේ පැහැදිලි කරන්නේ. ඒ මට්ටමේදී ප්‍රතිචාරයේ ඇතැම් විට ඇලීම් සහගතයි. ඒ කියන්නේ රාග කියලා අපි කියනවා, ලෝභ කියලාත් කියනවා. දැඩි ලෙස නැඹුරුතාවයක් පෙන්වන මනස ඒ තේරුම් ගත්ත විඳ දෙයට එහෙම දැඩි නැඹුරුතාවයක් පෙන්වනවා. සමහර විට දැඩි ප්‍රතික්ෂේපයක් පෙන්වන මනස. අපි ඒකට දෝෂ, දේශ, එහෙම නැත්නම් ව්‍යාපාද ඔය වගේ වචන අපි මේ මනෝභාවයට පාවිච්චි කරනවා. එතකොට මේ විදිහට මූලික මනෝභාවයන් දෙකක් ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. මෙසේ බාහිර දේවල් ඉන්ද්‍රිය ගෝචර වීම නිසා. ඒ දෙකට අමතරව මෝහ කියලා තවත් මානසික ස්වභාවයක් පෙන්වනවා. අපි ඒක සාමාන්‍යයෙන් හඳුන්වන්නේ මුලාව කියලා. මෝහ කියන එක සාමාන්‍යයෙන් අපි සිංහලෙන් විවහාර කරන්නේ මෝහ කියලා. එක්තරා ආකාරයකට මුලා වීමක් කියලා අපි කියන්නේ ඒකට මෝහ ස්වභාවයක් පෙන්වනවා. එතකොට මේ බාහිර ලෝකයේ තියෙන දේවල් වලට රාග වශයෙන්, ද්වේෂ වශයෙන්, මෝහ වශයෙන් ප්‍රතිචාර දැක්වීම, ඒක හොඳ ප්‍රතිචාර දැක්වීමක් නෙමෙයි. ඒක නිසා ඒක හඳුන්වන්නේ අකුසල කියලා. අකුසල කියන වචනේ තමයි තෙන්දි භාවිතා වෙන්නේ, විවහාර වෙන්නේ. ඉතින් ඒ අකුසල ස්වභාවය තුල පැනනගින තවත් ගැටලුවක් තිබෙනවා. ඒ කියන්නේ අර අයහපත් ප්‍රතිචාරය දැක්වීම තුල, රාග දේශ මෝහ තුල, ලෝභ දෝෂ මෝහ වශයෙන් ප්‍රතිචාර දක්වනකොට මෙන්න මේ කයට සහ මනසට දැනෙන්න පටන් ගන්නවා එක්තරා පීඩාකාරී තත්වයක්, අසහනකාරී තත්වයක්, විහෙසකර තත්වයක් ඇති වෙන්න පටන් ගන්නවා. ඒකට තමයි මේ දුක්ඛ කියලා කියන්නේ. එතකොට මේක දැනෙනකොට මොකද වෙන්නේ? කයට සහ මනසට මේ දුක්ඛ ස්වභාවය දැනෙනකොට කය සහ මනස උත්සාහ කරන, විශේෂයෙන් මනස උත්සාහ කරනවා මේ කය සහ මනසේ දුක්ඛ ස්වභාවයෙන් ගලව ගන්න. ඒකත් සාමාන්‍ය තත්ත්වයක්. එතකොට මේ ගැලවීම, ඒ
පීඩාකාරී තත්ත්වයෙන් මිදීම ගැලවීම සඳහා ස්වයංව ස්වභාවිකව කය මනස දෙක එක්තරා උනන්දුවක් දක්වනවා මේ දුකෙන් මිදෙන්න. ඉතින් ඒක අපේ ධර්මයේ ඒකට කියන්නේ විමුක්ති කියලා. හැබැයි මෙතන තව අලුත් ගැටලුවක් පැන නගිනවා. මිදෙන්න දරන ප්‍රයත්නය ආපහු තවදුරටත් ගැටලු ඇති කරන ප්‍රයත්නයක් බවට පත් වෙනවා. මිදෙන්න දරන උත්සාහය. ඒ කියන්නේ මිදෙන්න දරන උත්සාහය තුල ආපහු දුක් ඇති වෙනවා. මේ විදිහට දුක් චක්‍රයක් හැදෙනවා. මේ දුක් චක්‍රේට බුදුහාමුදුරු වට්ට කියන වචනේ පාවිච්චි කරලා තියෙනවා. දැන් මේට වට්ට වටවලල්ල යනවා. දැන් රවුමක යනකොට රවුමක විද්‍යුත් ඉවර වීමක් නැහැ. සරල රේඛාවක විද්‍යුත් තමයි සමහරට ඉවරයක් තියෙන්නේ. රවුමක ඉවරයක් නැහැ. වට්ට සංසරණ කියලා වචනයක් යොදලා තියෙනවා. සංසාර කියන වචනේ හැදිලා තියෙන්නේ එකෙන්. සංසරති සන්දාවති වගේ වචන පාවිච්චි කරලා තියෙනවා. මෙන්න මේ ගැටලුව තමයි බුදුදහම මූලික වශයෙන් කතා කරන්නේ. පට්ඨය. ඒ කියන්නේ ස්වභාවිකව සිද්ධ වෙන දෙයක් මේක. ඇත්තටම මේ වේදනා සහ සංඥා මිදීම සහ හඳුනා ගැනීම මාරුවෙන් මාරුවට මේක කෙරෙනවා. එතකොට මේ විඳීම හඳුනා ගැනීම තුළ එක්තරා ආකාරයකට සුඛ දුක්ඛ අදුක්ඛම සුඛ ලක්ෂණ පෙන්නනවා. ඒවට තමයි මේ ප්‍රතිචාර දක්වන්නේ රාග දේශ මෝහ වශයෙන්. ඒ ප්‍රතිචාර දැක්වීම තුළ කයට සහ මනසට පීඩාවක් ඇති වෙනවා. ඒ පීඩාවෙන් අත් මිදෙන්න ආයමත් උත්සාහ කරනවා. ඒ උත්සාහය සබුද්ධික ප්‍රඥාවන්ත උත්සාහයක් නොවන නිසා ඒ උත්සාහය තුළ නැවත ආපහු ඇති කරන්නේ ඒ දුක්ඛ ස්වභාවයමයි. මෙන්න මේ නිසා මේ වටයෙන් මේ චක්‍රයෙන් මේ සංසරණයෙන් මේ සංසාරයෙන් ගැලවෙන්න බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව කාලෙම උත්සාහ කළා. බෝධිසත්ව කාලෙ මේ ප්‍රශ්නේ අත්විඳ අද්දුටුවා. නමුත් එවකට පැවති සමාජ වටපිටාව තුළ එහෙම උත්තරයක් උන්වහන්සේට ලැබුණ නැහැ. ඒක නිසා මේක සොයාගෙන ගියා කිං කුසල ගවේසි. මේ කුසලය කිව්වේ මෙන්න මේක තමයි. දැන් අපේ ධර්මයේ උගන්වන විශේෂ දෙයක් අපි දන්නවා කුසලය කියන එක. කුසල කිව්වම මේ ප්‍රශ්නෙට උත්තරේ සපයලා තියෙන්නේ කුසලයෙන් තමයි. එතකොට ඇත්තටම මෙතන බෝසතාණන් වහන්සේ කුසල කියන එකෙන් අදහස් කරේ මේකට උත්තරයක්. අර ආපහු දුක් චක්‍රේ වැඩි වෙන ක්‍රියාමාර්ග නෙවෙයි. දුකෙන් මිදෙන්න ආපහු ගැටලු ඇති කරන ක්‍රියාමාර්ග අකුසලයි. ඒක තේරුමක් නෑ. මොකද ඒ මාර්ගේ යන්න ආපහු මේක වැඩි වෙන එකයි තියෙන්නේ. මේක ඇත්ත වශයෙන්ම මිදීමක් සඳහා සුදුසු කළ යුතු දේ මොකද්ද? ඒක තමයි කුසල කියන්නේ. ඒක තමයි සෙව්වේ. කිං කුසල ගවේසි. ඉතින් මෙහෙම යම්කිසි පරිේශනයක් මේ සම්බන්ධයෙන් කළා. බාහිර දේවල් පිළිබඳ පරිේශන කෙරුණා. ඇතුළත පරිේශන කෙරුණා. මේ දෙපැත්තෙන්ම කෙරුණා. ඒ වගේම එවකට ඉන්දියානු සමාජයේ හිටපු අනිකුත් මේ ප්‍රශ්නෙට උත්තර හෙව්වේ බෝසතාණන් වහන්සේ විතරක් නෙවෙයි, තවත් අය මේකට උනන්දු වුණා. ඒ අයත් ආශ්‍රේ නිශ්‍රේ කළා. ඒගොල්ලන්ගේ ක්‍රමවේදත් අත්දැක බලව මේ හුඟක් දේවල් සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ කරලා තියෙනවා. ඉතින් එහෙම කළා මේ එක්තරා තැනක් මැද මාවතක් අල්ලගත්ත මධ්‍යම ප්‍රතිපදාවක් සොයාගත්ත. මේකට උත්තරයක් ඇතියිද? කුසලතා අටකින් යුක්ත අපට උන්වහන්සේ ඒක දේශනා කරලා තියෙනවා. රියෝ අට්ටංගිකෝ මග්ගෝ කියලා. ඒතකොට අපි මේ මාර්ගය තමයි මේ පැහැදිලි කරගන්නේ, අවබෝධ කරගන්නේ, තේරුම් කරගන්නේ. ඒ තුලින් තමයි මේක නිරෝධය. අපි ඒකට කියන්නේ උත්තරයට කියන්නේ බුදුදහමේ නිරෝධ කියලා. නැත්තම් විමුක්ති, නිබ්බාන
වගේ වචන පාවිච්චි කරනවා අපි මේ ප්‍රශ්නය බුද්ධිමත්ව විසඳීමට මේ කායික වශයෙන් මානසික වශයෙන් ඇති වෙන ගැටලුකාරී තත්වය සමහන් වීමට විමුක්ති කියනවා නිබ්බාන කියනවා දුක්ඛ නිරෝධ කියනවා ඉතින් එතෙන්ට එන්න මනුෂ්‍යයන්ට පුළුවන්කම තියෙනවා මනුෂ්‍යයන්ට හැකියාව තියෙනවා ඉතින් ඒ අනුව අපි උත්සාහ කරනවා තවදුරටත් මේ විමුක්ති මාර්ගය නිබ්බාන මාර්ගය දුක්ඛ නිරෝධගාමිනී පටිපදාව පැහැදිලි කරගන්න අපි මේ විදිහට මේ කල්යාණ මිත්‍ර පිරිසක් විදිහට එකතු වෙලා කරන්නේ ඒ කාර්යය. අපි හැමෝටම යම් යම් මට්ටමින් ධර්ම අවබෝධය තියෙනවා දැන්. ඒ විතරක් නෙමෙයි අපි මේ ධර්ම මාර්ගයේ අවංකව ගමන් කරන පිරිසක්. මොකද අපිට අවංකවම මේ දුක්ඛ කියන ස්වභාවය අපි තේරුම් අරන් පිළි අරගෙන තියෙනවා මේකෙන් මිදෙන්න ඕනේ කියලා. ඒක නිසා අපි අවංකව මේ ධර්ම මාර්ගයේ යන අය බවට පත් වෙලා තියෙනවා. කල්‍යාණ මිත්‍ර පිරිසක් බුද්ධ ශ්‍රාවක පිරිසක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් අපි තවදුරටත් මේ අපේ ධර්ම අවබෝධය බෙදා හදා ගනිමින් මේ කාර්යය වඩා ඉක්මන් කරගන්න වේගවත් කරගන්න උත්සාහ කරමින් සිටිනවා. ඉතින් හොඳයි අපි යම් යම් මාතෘකා මේ ධම් සභාවේදී අපි සාකච්ඡා කරනවා. මට පණිවිඩයක් තියලා තිබුණා පහුගිය සාකච්ඡාවක මම ඇත්තට මේ සාකච්ඡාව තවදුරටත් කරනවා කිව්වට ඒ කොටස එතනින් මම නොකර වෙනත් මාතෘකාවක්කට යොමු වෙලා තිබුණා. මමත් ඒක පසුව මට කල්පනා වුණා වෙසක් මාසයේ මේ බුද්ධානුස්සති කර්මස්ථානයේ අපි ටිකක් සාකච්ඡා කළා. ඉතින් ඒ සාකච්ඡාව ගැන ප්‍රසාදයක් පළ කරලා ඒ සාකච්ඡාව මම කියලා තිබුණා මේක තවදුරටත් කතා කරන්න අවශ්‍යයි අපි කතා කරමු කියලා. ඒක තවත් ටිකක් ඉදිරියට කතා කරන්න කියලා ඉල්ලීමක් කරලා තිබුණා. ඒක නිසා මම මේ බුද්ධානුස්සති කර්මස්ථානයේ තව ටිකක් සාකච්ඡා කරන්න කල්පනා කළා. බුද්ධ අනුසති කියලා මෙතන මේ වචනේ ගත්තත් මෙතන වචන තුනක් තියෙනවා. බුද්ධ කිව්වම මෙතෙන්දී අපි දන්නවා බුදුරජාණන් වහන්සේගේ පෞරුෂය තමයි ඒකෙන් අදහස් කරන්නේ. පෞරුෂයක් කියුවම ඒකත් අපි දන්නවා මොකද්ද කියලා. යම් පුද්ගලයෙක්ගේ අවබෝධය, ඒ වගේ මේ පුද්ගලයාගේ සිතුම් පැතුම් රටාව සහ ඒ දෙක මත පදනම් වෙලා, අවබෝධය සහ සිතුම් පැතුම් රටාව මත පදනම් වෙලා ඔහු තුළින් අපිට දැකිය හැකි චර්යා රටාව, ඒ තුනේ එකතුවට තමයි අපේ දහමේ පෞරුෂය කියන්නේ. පෞරුෂය පාලියෙන් හඳුන්වලා තියෙන්නේ පුරිස කියලා. එතකොට බුදුදහමේ මහා පුරිස කියලා වචනයක් කියදෙනවා. මහා පුරිස කියන්නේ අර උසස් පෞරුෂ කියන එකයි. එතන මහා කියන්නේ විශාල කියන අර්ථයෙන් නෙමෙයි. උසස් ශ්‍රේෂ්ඨ නිවැරදි යහපත් කියන තේරුම දෙන්නේ. මහා පුරිස උසස් පෞරුෂ. එතකොට අපි එවැනි පෞරුෂ අපේ මානව සමාජය තුළ අපිට දකින්න පුළුවන්. ඉතින් ඒ අතරින් මේ බුද්ධ පෞරුෂය අපේ ගුරුවරයාගේ, අපේ ශාස්ත්‍රඥ වහන්සේගේ පෞරුෂය තමයි අපේ උසස්ම පෞරුෂය හැටියට දැන හඳුනාගෙන තියෙන්නේ. ඉතින් මේ පෞරුෂය පිළිබඳ බුදුරජාණන් වහන්සේමත් කියලා තියෙනවා මේ පෞරුෂය නිතර සිහි කරන්න කියලා, මතක් කරගන්න, සිහියට නගා ගන්න කියලා. අන්න ඒක තමයි මේ බුද්ධානුස්සති කියන්නේ. බුද්ධ පෞරුෂය සිහිපත් කර ගැනීම, මතක් කර ගැනීම. එතකොට මේ සිහිපත් කර ගැනීම, මතක් කර ගැනීම කුමටද? ඇයි? ඇයි එහෙම එකක් අවශ්‍ය වෙන්නේ? ඔන්න ඔතෙන්දී අර අපි කලින් පැහැදිලි කරගත්ත අර කාරණේ, ඒ කියන්නේ දුක්ඛ නිරෝධ කියන කාරණේ මෙතෙන්දී අපිට ඊටාම වැදගත් වෙනවා. ඒකට ඒක ඉලක්ක කරලයි මේ බුද්ධ පෞරුෂය අපි සිහියට නගා ගන්නේ. දැන් අපිටත් ප්‍රශ්න ගැටළු අරුබුදා රෞල් කාය චිත්ත පීඩා ඇති වෙනවා. බුදුරජාණන් වහන්සේටත් ඒක එසේම වුණා. එවැනි අවස්ථාවල
බුදුරජාණන් වහන්සේ කොයි විදිහටද ඒවට ප්‍රතිචාර දැක්වේ කියන එක උන්වහන්සේගේ පෞරුෂය තුළ පෙන්නුම් කරනවා. අපිට වැදගත් වෙන්නේ අන්නේ ඒ කොටස තමයි, ඒ මේ දේවල් වලට ප්‍රතිචාර දක්වපු ආකාරය තමයි මෙතෙන්දී අපිට වැදගත් වෙන්නේ. ඒක තමයි බුද්ධ පෞරුෂයෙන් අපි පතු කරලා ගන්නවා. ඒ නිසා මේ පිළිබඳ කර මුල් සාකච්ඡාවෙත් මම බොහෝ දෙනෙකුට මතක් කළා, බුදු සිරිත බුද්ධ චරිතය කියන එක ගැඹුරින් හදාරන්න ඕන කියලා. බුද්ධ චරිතය හදාරනකොටත් අපි පොඩ්ඩක් පරිස්සම් වෙන්න ඕන. බුද්ධ චරිතය අපිට හඳුන්වා දීලා තියෙනවා දෙපැත්තකින්. එක් පැත්තකින් සාහිත්‍ය තුලින් බුදු දහම ඇසුරු කරගත්ත බෞද්ධ සාහිත්‍යයක් ගොඩනැගිලා තියෙනවා. සාහිත්‍ය කලාව ආදී ගොඩක් අංශ මේකට අයිති වෙනවා. ඒ පැත්තෙන් බුදුරජාණන් වහන්සේව හඳුන්වා දීමක් කෙරිලා තියෙනවා. සාහිත්‍යමය පැත්තෙන්, කලාව පැත්තෙනොත්. අනිත් පැත්තෙන් ධර්මය විනය තුලින් බුදුරජාණන් වහන්සේව හඳුන්වා දීමක් අපිට පේන්න තියෙනවා. මේන් හුඟක් ප්‍රකට ප්‍රසිද්ධ පැත්ත වෙලා තියෙන්නේ වර්තමානයේ වෙනකොට කලාව සාහිත්‍ය ආදිය තුලින් හඳුන්වා දීපු බුද්ධ චරිතය, බුදු සිරිත. එතකොට එවැනි බුදු සිරිතක් තියෙනවා අත් වශයෙන්ම සාහිත්‍ය තුල, කලාව තුලින් බුදුරජාණන් වහන්සේව හඳුන්වා දීමක් අපිට පේන්න තියෙනවා. නමුත් හැබෑවටම මේ බුද්ධ පෞරුෂය අපිට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ සාහිත්‍ය කලාව ඇසුරෙන්ම නෙවෙයි, ධර්මයේ සහ විනය තුලින් තමයි බුදුරජාණන් වහන්සේ අපිට හැබෑවටම හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා අපි හුඟක් උත්සාහ කරන ඕන අර සාහිත්‍යමය කලා මාධ්‍ය ආදීන් ඉදිරිපත් කරන බුදුරජාණන් වහන්සේව නිරූපණය කරන ආකාරයට වඩා ධර්මයේ විනය හදාරලා ඒ තුලින් මේ බුද්ධ පෞරුෂය හඳුනා ගන්න. ඒක තමයි වැදගත් වෙන්නේ. ඉතින් එහෙමනම් අපි මේ පැත්තෙන් බලමු මේ සාකච්ඡාව තුළ. මම කලින් මුල් සාකච්ඡාවේදී බුද්ධානුස්සතිය සඳහා ටිකක් වෙනස් විදිහේ ප්‍රවේශයක් ලබා ගත්තා. මම කිව්වා යම් කෙනෙකුගේ පෞරුෂය අපිට දැක ගන්න පුළුවන් ඒ පුද්ගලයා ගේ දැනුම අවබෝධය, ඒ වගේම ඔහු ඊතන පතන ආකාරයේ සහ ක්‍රියා කරන ආකාරයේ කියලා. ඉතින් මම මෙහිදී භාවිතා කළේ කලින් සාකච්ඡාව ඔබට මතක නම් මේ සිව්පස පරිභෝජනය කියන එක. මොකද සිව්පස පරිභෝජනය කියන එක තමයි මනුෂ්‍ය ජීවිතයේ ප්‍රධාන දේ. මනුෂ්‍යෝ මේ උදේ හිට රෑ වෙනකන් දඟලන්නේ ඔය හතර වෙනුමේ. කොයි විදියට වෙන වෙන නම් දාගෙන, වෙන වෙන පිටකවර දාගෙන, වෙන වෙන ව්‍යාපෘති හැටියට ඉදිරිපත් කරත් මනුෂ්‍ය ජීවිතයකට අවශ්‍ය කරන ආහාර, ඇඳුම්, නිවාස, බෙහෙත් ආදී මේවට අවශ්‍ය භාණ්ඩ හා සේවා සපය ගන්න තමයි මේ දැඟලිල්ල තියෙන්නේ. උත්සාහ කරන්නේ විවිධ අධ්‍යයන පරිශන කටයුතු වලත් ඉලක්කය ඒකමයි. ඉතින් ඒක නිසා මෙන්න මේ මූලික කාරණා හතර ඇසුරින් මේ බුද්ධ පෞරුෂය දකින්න අපි උත්සාහ කරා. බුද්ධානුස්සති කමඨහන වඩනවා කියලා අපිට ඒක කියන්න පුළුවන්. එතකොට අපි එදා ගත්තේ මේ චීවර කියන කාරණේ, අද අපි පිණ්ඩපාත කියන කොටසට ඒ ප්‍රත්‍යයට අවධානය යොමු කරමු. පිණ්ඩපාත කියන එකෙන් එදා චීවර කියන එකෙන් ඔබට මතක ඇති, චීවර කියන එකෙන් අදහස් කරේ ඇඳුම. එතකොට පිණ්ඩපාත කියන එකෙන් අදහස් වෙන්නේ ආහාර. එතකොට අපි කවුරුත් ආහාර ගන්නවා. ඒ ආහාර සම්පාදනය කරගන්න ආකාරය, පරිභෝජනය කරන ආකාරය, මේව තුල බුද්ධ පෞරුෂය අපිට දැක ගන්න පුළුවන්. ඒක කවුරුත් කරන දෙයනේ. බුදුහාමුදුරුවෝ මේක කළා. ආහාර ගන්න එක උන්වහන්සේත් කළා. උන්වහන්සේටත් නොකර බෑ. ජීවිතේ පවත්වාගෙන යන අවුරුදු 45ක් මේ කාර්යය කළා. එතකොට මේකේ පරමාදර්ශය පළමුවෙන් අපි තේරුම් ගන්න ඕන. ඉදා මං චීවර ගැන කතා කරද්දිත් ඒකේ පරමාදර්ශී තත්වය කතා කළා.
ඇඳුමේ පරමාදර්ශයේ හැටියට බුදුහාමුදුරුව පාවිච්චි කරේ පංසකූල චීවරං කියන එක. අදත් බුද්ධ ශාසනයේ ඒක වෙනස් වෙලා නැහැ. වෙනස් කරලා නැහැ. පංසකූල චීවරං නිස්සාය කියන කාරණේ. එතකොට එතන ඊටාම සරලම ඇඳුමක් ඊටාම සාධාරණ යුක්තිසහගත ක්‍රමයකට සම්පාදනය කර ගැනීමක්. ඒ වගේම ඒක උපරිම වශයෙන් පාවිච්චි කිරීම මූලික වශයෙන් මේ පෞරුෂය තුල දකින්න ලැබෙනවා. මේව තමයි පෞරුෂ ලක්ෂණ. එතකොට තමන්ගේ මූලික අවශ්‍යතාවයක් වන ඇඳුම ඊටාම සරල ඇඳුමක් තෝරගත්තා බුදුරජාන් වහන්සේ. කිසිදු විලාසිතාවක් නැති විවිධ විදිහට පරිහරණය කරන්නත් පුළුවන් වෙන විදිහට. මේ චීවරය අපි එදා කතා කරා ඕනනම් ඒකාංශ පාරූපණේ, උභයංශ පාරූපණේ, හිස වසා පොරවා ගැනීම ආදී වශයෙන්. ඊළඟට ඒකේ භාවිතයේදී අපි කිව්වා අඳින්න, සාමාන්‍ය නිවසට අඳින්න, බැහැරට අඳින්න, බැරුණෙන් පස්සේ ඇඳ ඇතිරිල්ලට දොරරෙද්දට දාන්න, අත්පිස්නාවට පාපිස්නාවට දාන්න, නානාවිධ ආකාරයෙන් මේක උපරිම භාවිතයක් පෙන්නනවා. මෙන්න මේ විදිහට මේ මැද මාවතේදී බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නනවා මේ සම්පත් පරිහරණය. මේක පෞරුෂයක හරි විශිෂ්ට ලක්ෂණයක්. දැන් නූතනයට එනකොට අපිට දකින්න ලැබෙන්නේ මේ විශාල වශයෙන් සම්පත් නාස්තිය. ඒ නාස්තිය ඇතුළෙම අර දුක් චක්‍රය හැදෙන. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඒවට පිළිතුරු හරියට හොයාගෙන තියෙනවා. සම්පත් අවම භාවිතයක්. අවම ප්‍රමාණයක්. ප්‍රමාණෙන් ගත්තොත් අවම ප්‍රමාණය. භාවිතයේ උපරිම. ප්‍රමාණාත්මකව ගත්තම අවම ප්‍රමාණයක් ගන්නේ. ඒක උපරිම භාවිතා කරනවා නාස්ති කරන්නේ නැතුව. ඒක තමයි මේ පරමාදර්ශී පෞරුෂවල අපිට දැක ගන්න පුළුවන් කාරණේ. ඉතින් අපි ඕක කතා කරා. ඉතින් අද අපි මේ ආහාරයේ පිණ්ඩපාතයේ පිළිබඳව ටිකක් අවධානය යොමු කරමු. මේ තුලින් අපි බුදුරජාණන් වහන්සේ දකින බුද්ධානුස්සති බුදුන් දැකීම මේ කරන්නේ. ඒ බුද්ධ පෞරුෂය අඳුනා ගැනීම. එතකොට මේකෙත් පරමාදර්ශය පින්දියාලෝප භෝජනං නිස්සාය කියලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ අනුගමනය කරේ ඒක. හැමතිස්සෙම බුදුරජාණන් වහන්සේ පරමාදර්ශී විදිහට කටයුතු කරා. එතකොට පින්දියාලෝප භෝජනය කියන්නේ මොකද්ද? භෝජනය කියන්නේ ආහාරය. අපි ගන්න ආහාරයට භෝජන කියන්නේ. එතකොට පින්දියාලෝප කියන එකෙන් අදහස් කරේ මොකද්ද? උන්වහන්සේ ආහාර ඉල්ලා ගත්තා වෙන කෙනෙක්ගෙන්. ආහාර සකස් කරන තැනකට ගිහිල්ලා එතන පෙනී සිටලා ඉල්ලුවේ නැහැ. ඇත්තටම අපි ඉල්ලුවයි කිව්වොත් ඒක වැරදි. තමන්ට ආහාර අවශ්‍යතාවය ඒක පෙන්නුම් කරා. ආහාර තියෙන තැනකට, ආහාර සකස් කරන තැනකට ගිහිල්ලා පෙන්නුම් කරා. එතකොට ඉල්ලීමක් නෑ මෙතන. බලකිරීමක් නෑනේ. ඒක බලකිරීමක් කළොත් එහෙම එතන තියෙනවා එක්තරා පොඩි වැරැද්දක් තියෙනවා. ඉල්ලීමක් කළොත්. ඒක නිසා තමන්ට ආහාර අවශ්‍යයි කියන කාරණේ ඇඟෙව්වා. එතකොට පාත්‍රය අරන් ගිහිල්ලා ආහාර පාන සකස් කරන තැනක, නිවසක හෝ වෙනත් තැනක පාත්‍රය අතින් අල්ලගෙන, කියන්නේ පාත්‍රය කියන්නේ මෙතන ආහාර ගන්න බඳුන, ඒක අල්ලගෙන සිටීමෙන් ඇඟෙව්වා මට ආහාර අවශ්‍යතාවයක් තියෙනවා, ඔබ කැමතිනම් මට ආහාර ටිකක් දෙන්න පුළුවන් කියලා. ඒ තමයි උන්වහන්සේගේ ක්‍රමය. ඒක උන්වහන්සේ හැම විටම භාවිතා කළා. හැබැයි මේ ක්‍රමයට සමහර අය එකඟ වුණේ නැහැ. උදාහරණයක් ඇටියට උන්වහන්සේ ශාක්‍ය ජනපදයට ගිය වෙලාවේ, උන්වහන්සේ ඒක අනුගමනය කරන වෙලාවේ සුද්ධෝදන රජුරෝ ඒකට එකඟ වුණේ නැහැ. සුද්ධෝදන රජතුමා මේක තේරුම් ගත්තේ මේක බොහොම පහත් ක්‍රියාවක්. මේක නොගැලපෙන ක්‍රියාවක් කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ කිව්වා මේක තමයි බුදුවරුන්ගේ ක්‍රමය. මෙතෙන්දී අපි කාටවත් බල කරන්නේ නැහැ. කැමති කෙනෙකුට කැමතිනම් පුළුවන් මගේ ආහාර බඳුනට, මගේ පාත්‍රයට කැමති ආහාරයක් දෙන්න. දෙන පුද්ගලයා දෙන ආහාරයක් දෙන ප්‍රමාණයක් මේකට දාන්න පුළුවන්. අපි දෙන ආහාර වර්ග ගැන කියන්නේ නැහැ. හවල් එක ඕන, හවල් ප්‍රමාණය ඕන කියලා කීමක් නැහැ. ඒ දෙන පුද්ගලයා කැමති නම්
ඔහු කැමති ආහාරයක්, ඔහු කැමති ප්‍රමාණයක් මේ ආහාර බඳුනට පාත්‍රයට දාන්න පුළුවන්. එතකොට සම්පූර්ණ නිදහස් වැඩපිළිවෙලක් ඉදිරිපත් කරේ. මේවායි ලොකු ගැඹුරු දර්ශනයක් තියෙන. මේවා තමයි අපේ ජීවිතවලට ඉතාම වැදගත් කාරණා. අපිට යම් යම් දේ අවශ්‍ය වෙනවනේ, අවශ්‍යතා කියන ඒවා ඇති වෙනවා. දැන් මේ කතා කරන්නේ මූලික අවශ්‍යතානේ. අවශ්‍යතාවයක් ඇති වුණාම මේ අවශ්‍යතාවය අපි ඉෂ්ට කරගන්නේ කොහොමද කියන එක. ඒක තමයි අපි බුද්ධ පෞරුෂයෙන් ගන්න මෙතන. අපිට අවශ්‍යතාවයක් ඇති වුණාම බුදුහාමුදුරුවෝ මතක් වෙන්න ඕන. මම දැන් මේ අවශ්‍යතාවය ඉෂ්ට කරගන්නයි යන්නේ. මට මේ අවශ්‍යතාවය තියෙනවා. මේක මම ඉෂ්ට කරගත යුතුමයි. දැන් ආහාර අනිවාර්යයෙන්. ඒ වගේ අපේ ජීවිතයේ අනිවාර්ය අවශ්‍යතාවයන් පැන නගින්. ඒ පැන නගුණම අන්න බුදුහාමුදුරුවෝ මතක් වෙන්න ඕනේ වෙලාවට. මතක් වෙලා කොහොමද බුදුරජාණන් වහන්සේ තමන්ගේ පුද්ගලික අවශ්‍යතාවයන් ඉෂ්ට කරගත්තේ? දැන් මේ ආහාරයේ පුද්ගලික අවශ්‍යතාවයක් ඒක ඉෂ්ට කරගත්ත ආකාරයේ පිළිවෙල අපි මේ කතා කරන්නේ. එතකොට ওই විදිහට තමන් මේක කාටවත් බල කරේ නැහැ. හැබැයි තමන්ට මේ අවශ්‍යතාවය ඇති බව අනිත් එක්කෙනාට දැන්නවා. මෙතෙන්දී විශේෂත්වයක් තියෙනවා. මේක වචනෙන් කිව්වේ නැහැ. තමන්ට කෑම ඕනේ කියලා. වචනය භාවිතා නොකළේ ඇයි කියලා අපි හිතුවොත් එහෙම පොඩ්ඩක් අපි මේ කල්යාණ මිත්‍රයෝ කාටත් අවබෝධයේ තියෙන අය පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. තමන්ගේ අවශ්‍යතාවයේදී මෙතෙන්දී වචනය භාවිතා කළේ නැහැ බුදුරජාණන් වහන්සේ. ඇයි කියලා හිතුවොත් සමහර විට වචනයෙන් කියන්න ගියා නම් මේ ආහාරයට අදාළව දෙබසක් හටගන්නවනේ. එතකොට මොනවද ආහාර ඕන, මොන වගේ දේවල් ද ඕන, ඔයා කැමති මොනවද, අපි ළඟ තියෙන්නේ මේවා ආදී දෙබසක් යනවා. ඒ ඒ තුල මේ කාර්ය මම හිතන්නේ ටිකක් දුරට අවුල් වෙනවා කියලා. එතකොට දෙබසකින් තොරව අර දායක කියන්නේ මෙතන මේක සපේන පුද්ගලයා දෙන කෙනා, එයාට සම්පූර්ණ විවෘතව ඉඳ තිබ්බා. ඔයා කැමති නම් දෙන්න, ඔයා කැමති දේ දෙන්න, ඔයා කැමති ප්‍රමාණයෙන් දෙන්න. එතකොට මේ දායකට සම්පූර්ණ ඉඳ තියෙන, සම්පූර්ණ නිදහස තියෙන, නොදී ඉන්න උනා. නොදී ඉන්න උනත් පුළුවන්කම තියෙන. එතකොට බලන්න කොච්චර තමන්ට සේවා සපයන පුද්ගලයාව කොච්චර නිදහස් කරලා තියනවද මේ වැඩේදී කියලා. දැන් අපිට මේවා අපේ ජීවිතේ හරිම වැදගත්. අපේ වුමනාකම් අපි ඉෂ්ට කරගන්න යද්දී ඒ පුද්ගලයාට අනිත් පුද්ගලයා කියන්නේ අපි මෙතෙන්දි පුද්ගල සම්බන්ධතාවයක් නේ මෙතන පෙන්නුම් කරන්නේ. දැන් අපේ ජීවිතවලත් අපි අවශ්‍යතා ඉෂ්ට කරගනිද්දී ගොඩක් වෙලාවට අනිත් පාර්ශවීය පුද්ගලයෝ ඉන්නවා. පුද්ගලයොත් එක්ක සම්බන්ධ වෙලා තමයි අපි අපේ කායික අවශ්‍යතා, මානසික අවශ්‍යතා, සමාජීය අවශ්‍යතා ඉෂ්ට කරගන්නේ. එතකොට හැමතිස්සෙම අනෙක් පුද්ගලයාට සම්පූර්ණ නිදහස දීලා තියෙන්නේ. මගේ වුමනාවට මං අනිකාට බල කරන්නේ, නිර්දේශ කරන්නේ, යෝජනා කරන්නේ. එතකොට මේක තමයි අර බුද්ධ පෞරුෂයේ අපි දකින ඉතාම ඉහළ ලක්ෂණ. මෙතෙන්දී අපි තව එකක් තේරුම් ගන්න ඕන. දැන් අපේ ජීවිතයේ අවශ්‍යතා ගොඩක් අපිට ඇති වෙන්න පුළුවන්. ඒත් බුදුරජාණන් වහන්සේ තමන්ගේ ජීවිතයේ අවශ්‍යතා වලින් විශාල ප්‍රමාණයකින් අයින් වුණා. එතකොට අවශ්‍යතා ඉතාම සීමිත ප්‍රමාණයකට ආවා. බුදුරජාණන් වහන්සේට හතරයි වුණා. හැබැයි ඔබට සහ මට අපිට ඔයිට වැඩි අවශ්‍යතා තියෙන්න පුළුවන්. එනවාට බුදුරජාණන් වහන්සේ ඒකට බලපෑම් කරේ නැහැ. ඒ අවශ්‍යතාවල සාධාරණත්වයක් තියෙන්න පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේ මේක අපිට උගැන්ව සීමා කරගන්න කියලා. ඒ සීමිත අවශ්‍යතාවයන් හතර අපි මේ බුද්ධානුස්සතියේදී කතා කරන්න උත්සාහ කරේ ඒකයි. මේක හරි වැදගත් අපේ ජීවිතේ. අපි බෞද්ධ, අපේ ගිහි මෙතන පැවිදිත්වෙ ඉන්නවා, අපේ ස්වාමීන් වහන්සේලා වැඩ ඉන්නවා, මේනින් වහන්සේලා වැඩ ඉන්නවා, උපාසක උපාසිකා අපේ කල්යාණ මිත්‍රයෝ ඉන්නවා, අපේ බුද්ධ ශ්‍රාවකයන්. අපි අපේ ජීවිතයේ අවශ්‍යතාවයන් ගිහිව ඉඳගෙන හෝ පැවිදිව ඉඳගෙන අපි අපේ අවශ්‍යතාවයන් ඉෂ්ට කරගන්න
උත්සාහ කරනවා. ඉතින් ඉටු කරගත යුතුයි. එතෙන්දී එක පැත්තකින් අවශ්‍යතා සීමා කර ගැනීම බුද්ධ පෞරුෂයේදී අපි දකින. ඊළඟට අවශ්‍යතාවයක් ඉෂ්ට කරගන්න ගියාම අනිත් පාර්ශවයේ ජීවියෙක් වෙන්න පුළුවන්, අජීවී දෙයක් වෙන්නත් පුළුවන් සමහර විට. එතකොට සම්පූර්ණ අනිත් පුද්ගලයාට කිසිම ආකාරයේ බලපෑමක්, බාධාවක්, බරක්, කරදරයක් නොවන විදිහට අවශ්‍යතාවය ඉෂ්ට කරගැනීමේ ක්‍රියාමාර්ගයකට බුදුරජාණන් වහන්සේ යොමු වුණා. මේක තමයි පරමාදර්ශී පෞරුෂය. අපේ ගුරුවරේ ශාස්ත්‍රුන් වහන්සේ අපි දකිනවා කියන්නේ බුදුන් දැකීම. ඉතින් ওই විදිහට පින්දියාලෝක භෝජනේ. එතෙන්දී තමන්ට ආහාර අවශ්‍ය බව පැහැදිලිවම අඟවලා තියෙනවා. එහෙත් දෙන කෙනාට දෙන්නත් නොදෙන්නත් ඉඩ තියලා තියෙනවා. ඒ වගේම දෙනවා නම් මේ ඉල්ලන කෙනා සූදානම් ඒ දෙන ඕනම දෙයක් බාරගන්න. එතකොට ඉල්ලන කෙනා කිසිම නිර්දේශයක් කරන්නේ නැහැ, මට අහවල් ආහාරයි අවශ්‍ය, අහවල් ප්‍රමාණය දෙන්න කියලා. ප්‍රමාණය හෝ වර්ගය හෝ ගුණය පිළිබඳ නිර්දේශ කිරීම පින්දියාලෝප භෝජනයේදී නැහැ. ඒ අර දායකයා දෙන ඕනම දෙයක් බාරගන්න සූදානම්. එතකොට මෙතෙන්දී අපි තේරුම් ගන්න ඕන විශේෂ දෙයක් තියෙනවා. මේක කුසලතාවයක්. කාගෙද? මේ පින්ඩපාතේ යන කෙනා. නැත්තම් පින්දියාලෝප භෝජනය කියනක මෙතෙන්දී අදහස් කරන්න එපා අපේ මේ ගිහියැත්තෝ. මේකෙන් අදහස් කරන්නේ අපිත් ওই විදිහට කෑම හදන තැන් වලට ගිහිල්ලා පෙනී හිටලා කෑම ඉල්ල ගන්නවා කියන එකම ඒ ක්‍රමේම මෙතෙන්දී හිතට ගන්න එපා. අපි ආහාර ටිකක් ලබා ගනිද්දී, විශේෂයෙන් තවත් කෙනෙකුගෙන් ආහාර ලබා ගන්න වෙලාවේ, තමයි ඔබට ගිහියැත්තන්ට වුණත් ඔබේ ආහාර වේල සකස් කරලා දෙන්නේ වෙනත් කෙනෙක් වෙන්න පුළුවන්. බොහෝ විට ඔබේ භාර්යාව වෙන්න පුළුවන්, වෙනත් මව හෝ වෙනත් කෙනෙක් වෙන්න පුළුවන්. එතකොට අපි සම්පූර්ණය ඉඩ තියනවා එයාට. එයා කැමති විදිහට අපේ ආහාර වේල සකස් කරලා දෙන්න. අපි නිර්දේශ කරන්නේ නැහැ අහවල් කෑම මට ඕන, අහවල් විදිහට හදන්න ඕන ආදී වශයෙන් කියලා. එතකොට මේකයි මේ පින්දියාලෝප භෝජනේ දර්ශනය. මෙතෙන්දි ක්‍රමය පැවිද්දාගේ ක්‍රමය එකක්, ගිහි කෙනාගේ ක්‍රමය තව එකක් වෙන්න පුළුවන්. පැවිද්දා ගෙයින්ගෙට ගිහිල්ලා කෑම හදන තැන්වලට ගිහිල්ලා අපි මේක ඉල්ලගන්න. ගිහියත්තු සමායට තමන් කෑම ටික සම්පාදනය කරගන්න, සකස් කරගන්න, සකස් කරලා දෙනවා. එතකොට ක්‍රමය නෙමෙයි මෙතන හුඟක් ක්‍රමය. රට වඩා මේකේ දර්ශනය අපි තේරුම් ගන්නවා. දර්ශනය. එතකොට මේ දර්ශනය ඇතුළේ තියෙන යන්නේ දර්ශනය ඇතුළේ තමයි දුක්ඛ නිරෝධය තියෙන්නේ. අපි අර ඉලක්කේ සපිරෙන්නේ ඒක ඇතුළේ තමයි. ඒක ඇතුළේ ඒ ක්‍රමවේදයත් ඒකට අදාළ වෙනවා. ඉතින් ওই විදිහට සම්පූර්ණ අර පැත්තට නිදහස තියලා තියෙනවා. තමන් ගොඩක් ලොකු කුසලතාවයක් වර්ධනය කරගෙන තියෙනවා. අර දෙන කෙනා දෙන ආහාරය කුමක් වුණත්, කුමන ප්‍රමාණයකින් දුන්නත් බාර ගන්න සූදානම්. එතකොට කුමන ආහාරයක් වුවද, කුමන ප්‍රමාණයකින් වුවද බාර ගන්න සූදානම් කියනකොටම බාර ගන්න පුද්ගලයා තුළ ලොකු කුසලයක් තියෙනවා, ලොකු දක්ෂතාවයක් තියෙනවා. දැන් හුඟක් අයට මේක අමාරුයි. ඕනම කෑමක් අපෝ එහෙම බෑ, ඕනම ප්‍රමාණයක් එහෙම බෑ නේ. ආහාර වර්ග කරලා මං කැමති මේව කන්න, මේ විදිහටයි කන්න, ඒක උයන විදිහට මෙහෙම උයන්න, අරම උයන්න. එතකොට ආහාර වර්ග නිර්දේශ කරනවා, ආහාර පිළියෙල කරන ආකාරයන් නිර්දේශ කරනවා, ඒවයි ප්‍රමාණ නිර්දේශ කරනවා. මේ තුල ආහාර ක්‍රියාදාමය ඇතුලේ ගැටලු බැනනගේ දුක්ඛ සමුදය වෙනවා. එතකොට අපි කිව්වා නේද බුදුරජාණන් වහන්සේගේ මේ දර්ශනයේ කරුණු හතරක් මත පදනම් වෙලා තියෙනවා කියලා. දුක්ඛ සමුදය, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා. අන්න බලන්න පටිපදාව ප්‍රතිපත්තියට එනකොට හැමතිස්සෙම නිරෝධයට හැරිලා තියෙන,
ආහාර ප්‍රතිපත්තිය බුදුරජාණන් වහන්සේගේ දුක්ඛ නිරෝධයට නැමිලා තියෙන නියමු වෙලා තියෙන. ඒකට මඟ කියනවා. ඒක දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාව. දැන් මේ ප්‍රතිපත්තියේ ඉන්නකොට ආහාර පාන වැඩපිළිවෙල ඇතුලේ ගැටුම් ගැටලු ඇති වෙන්නේ නැහැ. ගොක් අයගේ මේ කෑම බීම ගන්න ගියාම ගැටුම් ප්‍රශ්න ඇති වෙනවා. එක්කෝ පිටට පෙන්නුවේ නැතත් තමන් අභ්‍යන්තරිකව හරි අසතුටෙන් ඉන්නේ, අසන්තෝෂයෙන් ඉන්නේ ආහාර පාන පිළිබඳ ක්‍රියාවලිය ඇතුලේ. ඉතින් ඒ ගැටලුව එන්නේ නැහැ. ඒ ගැටලුව ඇති වෙන්නේ නැහැ. මේ මැද මාවතට ආපුවා, මධ්‍යම ප්‍රතිපදාවට ආපුවා. දැන් අපි මධ්‍යම ප්‍රතිපදාවේ දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාව ඔන්න ඔය විදිහට අපි අඳුන ගන්න ඕනේ. ඔය විදිහට අඳුන ගන්න ඕනේ. එතකොට මේකේ දර්ශනය තමයි අපි කාටත් ආහාර ඕන, ආහාර නැතුව බෑ. දවසකට සැරයක්, දෙසරයක්, තුන් සැරයක්, සමහරට අපි තුන මදි වුණාම අතිරේක වශයෙන් ගිලම්පසක් අපි පාවිච්චි කරනවා. ඒක පිළිබඳ ගැටලුවක් නැහැ බුදුදහමේ. පුද්ගලයන්ට ආහාර අවශ්‍ය නම් පුද්ගලික අවශ්‍යතාවය අනුව තමන්ට එක වේලකින් පුළුවන් නම් එහෙම, දෙවේලකින් පුළුවන් නම් එහෙම, ඒත් මදි නම් තුන් වේලක්, ඒත් මදි නම් තව ගිලම්පසක් ආදියක් ගන්න පුළුවන්. ඒක බුදුදහමේ කොහෙවත් වාරණයක් දාලා නැහැ. මොකද ඒක කායික අවශ්‍යතාවය. හැබැයි මේ කායික අවශ්‍යතාවය ඉෂ්ට කරගන්න යද්දී අන්න එතන තමයි තවත් පුද්ගලයන් සමග සම්බන්ධ වෙන්න සිද්ධ වෙනවා අපිට. තවත් අයගේ සහයෝගය අනිවාර්යෙන් ඕන වෙනවා අපේ කෑම වේල සකස් කරගනිද්දී. එතකොට එතන යම්කිසි ගැටලුවක් පැන නගින්න පුළුවන්. ඒක නිසා අපේ පැත්තෙන් ලොකු කුසලතාවයක් වර්ධනය කරගෙන තියෙනවා. අපේ ආහාරයේ අර බුදුහාමුදුරුවෝ ආහාරයේ කරුණු හතරක් කියන වර්ණ, ගන්ධ, රස, ගුණ කියලා. එතකොට එතෙන්දිත් අපි මේ වර්ණයට, ගන්ධයට, රසයට ප්‍රමුඛතාවයේ නොදී ගුණය අපිට අතහරින්න බෑ. ආහාරයකදී අතහරින්න බැරි එකම දේ ගුණය. වර්ණය අතහරින්න පුළුවන්, ගන්ධයේ රසයේ තුනම අපිට අතහරින්න පුළුවන්. අතහරිනවා කියන්නේ ඒක ගැන එච්චරම බරපතල විදිහට නොසලකා හරින්න පුළුවන්. හැබැයි අපිට ගුණය නොසලකා හරින්න බෑ. මොකද හේතුව ආහාර ගන්නෙම ගුණය සඳහා. ඒ කය පවත්ව ගන්න පුළුවන් වෙන්නේ ආහාරයේ තියෙන ගුණේ තිබ්බොත් විතර. එහෙනම් ඒක නොසලකා හරින්න බෑනේ. ඒත් අපිට කරුණු තුනක් බරපතල විදියට සැලකිල්ලට නොගෙන අරින්න පුළුවන්. වර්ණයේ, ගන්ධයේ, රසයේ. ගුණේ විතරක් අපි සැලකිල්ලට ගන්න. ගුණේ සැලකිල්ලට අරගෙන ප්‍රමාණය ගැන ලොකුවට සැලකිල්ල දක්වන්නේ නැතුව, මොකද සමහර වෙලාවට අපිට වෙන කෙනෙක් ආහාරයක් දෙනකොට අපිට අවශ්‍ය ප්‍රමාණයට වඩා අඩුවෙන් ලැබෙන්න පුළුවන්. අපි ඒක එහෙම උනායි කියලා විශේෂයක් නැහැ. අපි ඒක බාර ගන්න. එලකට දෙන කෙනා සම්පූර්ණ නිදහස්ව තියලා තියෙන, ඔබ කැමති නම් දෙන්න. අකමැති නොදුන්නත් මගේ කිසිම ගැටලුවක් නැහැ. ප්‍රශ්නයක් නැහැ. ඊළඟට ඔබ කැමති දේ දෙන්න. ඔබ කැමති දෙයක් දෙන්න. ඔබට තියෙන දෙයක් දෙන්න. තියෙන ප්‍රමාණයක් දෙන්න. ඒකට සම්පූර්ණ විවෘත නිදහස තියලා තියෙන. එතකොට බලන්න ආහාර ගැනීමේ ක්‍රියාවලිය කොයිතරම් උසස් මට්ටමක කෙරෙනවද මේක. මම ඒක අර මුලදී කිව්වේ අර මහා පුරුෂ, මහා පෞරුෂ කියලා කියන්නේ මොකද්ද මේ බුදුදහම? මෙන්න මේවා අමුතු දේවල් නෙමෙයි. මේ මහා පෞරුෂයක් කියන්නේ කාටවත් කරදරයක් නැහැ. කාටවත් හිංසාවක්, පීඩාවක්, බාධාවක් නැහැ. හැබැයි එයාගේ අවශ්‍යතාවේ ඉෂ්ට කරගන්න සාධාරණ යුක්තිසහගත ක්‍රමවේද ඔස්සේ ඉතාම සරල අවශ්‍යතා ටිකක් තියෙන්නේ මහා පෞරුෂවල. එහෙනම් අපිත් මේ ගොඩනගා ගන්න උත්සාහ කරන්නේ මේ මහා පෞරුෂ. අපිට මේ මහා පෞරුෂ ගොඩනගා ගන්න බැරි නෑ. ගොඩනගා ගන්න පුළුවන්. අපි උත්සාහ කළොත් බුදුරජාණන් වහන්සේ අපිට ඒකට මඟ පෙන්වලා තියෙනවා. අපේ ගුරුවරයා උන්වහන්සේ, අපේ ශාස්ත්‍රඥ උන්වහන්සේ අපිට උන්වහන්සේ ධර්මයේ තුලින්, විනය තුලින් දකින්න පුළුවන්. ඉතින් අද අපි කතා කරේ මෙන්න මේ ආහාරය කියන කාරණේ. ඉතින් බලන්න මේක කොච්චර දුක්ඛ නිරෝධයට මඟ පෙන්වනවද කියලා. ඊළඟට මෙතෙන්දි තව අපිට මතු කරන්න නම් කාරණා ගොඩාක් තියෙනවා. අපි වෙලාව වුණත් සැලකිල්ලට ගමු මෙතෙන්දි.
මේ ආහාරවල තියෙන රසය කියලා එක. අපි දන්නවා ආහාර ගන්නකොට අනිවාර්යයෙන්ම රසය කියන එක අපිට දැනෙනවා. මේ රසය පිළිබඳ අපේ වැඩපිළිවෙල මොකද්ද? එකක් තමයි අර වර්ණගන්ධ රස කියන ඒවායින් ටිකක් ප්‍රබල කාරණයක් වෙනවා රසය. රසයට අපි උපේක්ෂා වෙනවා ආහාර ගැනීම. රසය වැඩි කරන්න යන්නේ නැහැ. මේ රසය වැඩි කරන්න යෑම තුළ ගැටලු ගොඩක් ඇති වෙනවා. බුදුදහමට අනුව අපි ස්වභාවික රසය පිළිගන්න. මේ හැම ආහාරයකම ස්වභාවික රසයක් තියෙනවා. අපි ඒවට නම් දීලා තියෙනවා. පැණි රස කියයි, තිත්ත රස කියයි, අඹුල් රස කියයි, ලුණු රස කියයි, කිරි රස කියයි. තව නොයේ අපි ඒවට නම් දීලා තියෙනවා. හැබැයි අපි මේ ස්වභාවික රසය බාරගන්න පිළිගන්න. නමුත් රස සංස්කරණය, සංස්කරණයට බුදුදහම කියන සංකාර කියලා වචනයක්. සංස්කරණය ඒ කියන්නේ මේක තව 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 එක එක ක්‍රමවලට, අලුත් ක්‍රමවලට හොය 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 කල්පනා කර කර අලුත් අලුත් ඒවා නිර්මාණය කිරීමට තමයි මේ සංස්කරණය කියන්නේ, සංඛාර. ඉතින් ඕක බුදුදහම කියන්නේ අවිජ්ජා පත්‍ය කියලා. පටිච්චසමුප්පාදේදී කියන්නේ ඇයි මේ සංස්කරණ කරන්නේ? අවිජ්ජා පත්‍ය සංඛාර, අවිද්‍යාව නිසා කියලා. ඉතින් රස සංස්කරණය දැන් ලෝකේ, වර්තමාන ලෝකේ මේ රස සංස්කරණය කියන එක බරපතල විදියට කරන වැඩක් නේ. මේ ස්වභාවික රස ටික මදි මිනිස්සුන්ට. ඇයි එහෙම වුනේ? මේකට අපි කියන්නේ රස තෘෂ්ණාව කියලා. අන්න බලන්න බුදුහාමුදුරුවෝ දුක්ඛ සමුදය පෙන්වන තැනදී, අපි මේ සාකච්ඡා කරන්නේ චතුරාර්ය සත්‍ය ඇතුලේ, දුක්ඛ සමුදය පෙන්වන තැනදී තණ්හා පෙන්වනවා. තණ්හාව අපිට බෙදන්න පුළුවන්. රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා කියලා. ඉන්ද්‍රිය පාරිසා මනසට අදාළව අපිට මේ තණ්හාව මෙතෙන්දි බලන්න. රස තෘෂ්ණාව දිවට දැනෙනවා, ආහාර පාන ගන්නකොට රසයක්. එතකොට රස තෘෂ්ණාවට ගිය රස සංස්කරණය වෙන සංකාරයේ පටන් ගන්න. එතකොට දැන් රස අලුත් අලුත් රස සකස් කිරීමේ වැඩපිළිවෙලට බැසගන්න. ඉතින්දී ආපහු මේ ආහාර ක්‍රියාවලිය සරල භාවයේ සිට සංකීර්ණ භාවයට පරිවර්තනය වෙනවා. සංකීර්ණ වෙනකොට මොකද වෙන්නේ? ආපහු අර දුක් චක්‍රය හැදෙනවා. දැන් වර්තමාන ලෝකේ ආහාරවල රසය සංකීර්ණ කරන්න ගිහිල්ලා අපි කොච්චර බරපතල ගැටලුවලට මුහුණ දීලා නැත්තම් අත්දැකීමේ සිටිනවා. රෝග විශාල ප්‍රමාණයෙන් රෝග උරුම කරගෙන තියෙනවා. මේ කෑම වල රසය වැඩි කරන්න ගියේ. විවිධ රස, විවිධ වර්ග සකස් කරන. සමහර විට මේක ව්‍යාපාරික වැඩක් බවට දැන් පරිවර්තනය වෙලා තියෙනවා. ඇත්තටම ආහාර පාන වැඩපිළිවෙල ව්‍යාපාරික වැඩක් වීම කිසියම් හේතුවක් නිසා ඒක වෙලා තියෙනවා. සමහර වෙලාවට තනියම සකස් කරගන්න ආහාරය සකස් කරගන්න බැරි පුද්ගලයෙකුට වෙන කෙනෙක් ආහාරය සකස් කරලා දීලා ඒ වෙනුවෙන් ගාස්තුවක් අය කර ගැනීම කියන දේ වෙන්න පුළුවන්. මේකේ මූල ආරම්භය ආහාර ව්‍යාපාරයේ ලෝකේ තියෙන. එතකොට ඒ අනුව ආහාර වෙළඳ සැල්, ආහාර නිෂ්පාදන කර්මාන්තශාලා මේ වගේ දේවල් සකස් වුණා වෙන්න පුළුවන්. අපිට ඒකට මොකුත් දොස් කියන්න බැහැ. මොකද ආහාර අවශ්‍යතාවය අනිවාර්ය දෙයක්නේ. එතකොට Tamanට බැරි නම් මොකක් හරි ක්‍රමයක් අපි හොයන ඕනේ මේක ලබා ගන්න. කඩෙන්වත් කෑම ටිකක් කන්න ඕන ආදී වශයෙන් කියලා. එතකොට ඒක නිසා අපිට ඒක දොස් කියන්න බැහැ. නමුත් මේ ආහාර සකස් කිරීමේ ව්‍යාපෘති ව්‍යාපාරයේ ඇතුලේ මේක විශාල වශයෙන් සංකීර්ණ කරලා තියෙනවා. ඊළඟට මේක ලාභ ලබන ව්‍යාපාරයක් බවට පත් කරගන්න නම් මේකට වැඩියෙන් ආකර්ෂණය කරන මොන හරි ඇඩ් කරන්න ඕන, එකතු කරන්න ඕන. එතකොට ඒතෙන්දි මෙන්න මේ ගුණය ගැන නොසලකා වර්ණගන්ධ රස ඉස්සරහට අරගෙන ආහාර සකස් කිරීමේ වැඩපිළිවෙලට ගිහිල්ලා තියෙනවා. ඒ වයින් නූතනේ වෙනකොට මිනිස්සු තදබල විදිහට රෝගීන් බවට පරිවර්තනය වෙලා තියෙනවා. ඇයි ඒ? ඇයි එහෙම වෙන්නේ? රසය, වර්ණය, ගන්ධය වැඩි කරන්න උත්සාහ කළද ගුණය වැඩි කරන්න බෑ. ගුණය ස්වභාවිකව අපිට දෙන දේ.
එතෙන්දි අපිට තියෙන්නේ ගුණය රැකගන්න. ස්වභාවිකව තමයි සබාධමෙන් තමයි ආහාරයට අදිති ගුණය ලබා දෙන්නේ. ආහාරවල ගුණය වැඩි කරන්න බෑ. සබාධමෙන් ඒක දෙන්නේ. ඒක අපි අඳුන ගන්න. අඳුනගෙන ගුණය රැකගෙන ගුණය නැසන් නැතුව ආහාරය ගන්න. බුදුදහම උගන්වන්නේ ඒකයි. බුදුදහම වර්ණ ගන්ධ රස තුනට වැඩි අවධානයක් යොමු නොකර ගුණයට ඕජෝ කියලා පාලියෙන් කියන්නේ වන්න ගන්ධ රස ඕජා. ඕජෝ හේවත් පෝෂණ ගුණයට වැඩි ප්‍රමුඛතාවය දීලා තියෙනවා. ඉතින් බලන්න මේ ආහාරය පිළිබඳ දර්ශනය බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන මේ පෞරුෂය අපිට ඒක දැක ගන්න පුළුවන්. දැන් එතකොට අපි බුද්ධානුස්සති කමඨහනත් මෙතෙන්දි පොඩ්ඩක් මතක් කරලා අප මගේ සාකච්ඡාව අවසන් කරන්නම්. බුද්ධානුස්සති බුදුරජාණන් වහන්සේ සිහියට නැගා ගැනීම කියන එක ආහාර ගන්නකොට, ආහාර සකස් කරනකොට, ආහාරය ලබා ගන්නකොට, භුක්ති විඳිනකොට, මේ හැම වෙලාවකදීම බුද්ධ පෞරුෂය අපිට මතක් වෙනවා. ආහාරයක් මට අවශ්‍යයි, මම දැන් මේ ආහාරය ලබා ගන්න ඕන. ඒ ආහාරය ලබා ගන්න හදනකොටම, උත්සාහ කරනකොටම බුදුහාමුදුරු මතක් වෙනවා. බුදුහාමුදුරු නම් ආහාර ලබා ගැනීමේදී පරමාදර්ශී. පින්දියාලෝප ක්‍රමයට ලබා ගත්තේ පින්දියාලෝප දර්ශනේ. අනෙක් එක්කෙනාට සම්පූර්ණ නිදහස දෙනවා. ඔයා කැමති දෙයක් උයන්නේ නේ. සමහර වෙලාවට අපෙන් අහනවා ඉතින් මොනවද උයන්න ඕන, කොහොමද ඔයාගේ තේක හදන්න ඕන අහනවා ඉතින්. ඉතින් එහෙම ඇහුවත් අපේ පළවෙනි උත්තරේ මොකක් වෙන්න ඕන? ඔයාට පුළුවන් දෙයක්, ඔයා කැමති දෙයක් උයන්න, ඔයා කැමති විදියට. ඉතින් අපිට තවදුරටත් නිර්දේශය ඇහුවා. ඉතින් අපේ තේක හදන විදිය අපිට අනිත් එක්කෙනාට බොහොම සරලව කියන්න පුළුවන්. ඉතින් මම කැමති මෙහෙමයි, ඔයාට පුළුවන් විදියට තේක හදලා දෙන්න. මම කැමති ආහාර වර්ගක් තියෙන ඒ වුණාට ඉතින් ඔයා කැමති ආහාරයක් හදලා දෙන්න, මම ඒක බාර ගන්න සූදානම්. ඒක තමයි අර පින්දියාලෝප දර්ශනේ බුදුහාමුදුරුවෝ ඉදිරිපත් කරේ. එතන දුක්ඛ සමුදය වෙන්නේ. එතන තියෙන්නේ හැමදෙස්සෙම නිරෝධය. ඉතින් මම කිව්වොත් තමයි නෑ මට මෙහෙමයි ඕන, මේ විදියට ඕන, මේ විදියට නැත්තම් මං කන්නේ නෑ, මං තේ බොන්නේ නෑ. එතකොට ඒ අනිත් පුද්ගලයා අපහසුතාවයටපත් වෙනවා. ඊළඟට ඒ විදියට නොලැබෙනකොටම තමන් අපහසුතාවයටපත්. අන්න දුක්ඛ සමුදය වෙන්නේ. එතකොට මේ මාර්ගය ඇතුලේ හැමදෙස්සෙම අපි දන්නවා නිරෝධයට කියන්නේ. ඒක තමයි කමඨහනක් කියලා කියන්නේ, කර්මස්ථානයක් කියන්නේ. හැමතිස්සෙම දුක්ඛ නිරෝධයට හැරිලා තියෙන්නේ. අපි කමඨහන් ඉගෙන ගන්නවා භාවනාවේදී. කමඨහන කියන්නේ මොකද්ද කියලා අපි තේරුම් ගන්නවා. කමඨහනක් කියන්නේ ක්‍රියාව මොකද්ද කියලා අපිට කියන්න බෑ. ක්‍රියාව කෑම කන එක වෙන්න පුළුවන්, ඇඳුම් අඳින එක වෙන්න පුළුවන්, වැසිකිලි ගැසිකිලි යන එක වෙන්න පුළුවන්, තව කෙනෙක් එක්ක කතා බහ කිරීමක් වෙන්න පුළුවන්, පුද්ගලිකව වැඩක් කිරීමක් වෙන්න පුළුවන්, සාමූහික වැඩක් වෙන්න පුළුවන් කමඨහනක් කියලා කියන්නේ. හැබැයි ඒක කමඨහනක් වෙන්නේ හැමතිස්සෙ මේක දුක්ඛ නිරෝධයට හැරිලා තියෙන්නේ. එතකොට බලන්න අපි අද කතා කරේ බුද්ධානුස්සති කමඨහන. බුදුරජාණන් වහන්සේගේ පෞරුෂයයි තෙන්දී අපි ගන්නෙ. අපිත් මේව කරනවා අපේ ජීවිතේ. කෑම කනවා කියන එක අපි කවුරුත් කරනවා දවසකට දෙතුන් සැරයක්. දෙතෙන්දී අපිට මතක් වෙනවාද බුදුහාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ ආහාර ගත්ත විදිහටද අපි ආහාර ගන්නෙ? අන්න ඒක තමයි වැදගත් වෙන්නේ. ඉතින් බුද්ධානුස්සති කමඨහන වඩන්න අපිට හැමතිස්සෙම ඉඩ තියෙනවා. හැමතිස්සෙම ඉඩ තියෙනවා. මේ ආහාර ගන්නකොට වෙන දෙයක් නෙවෙයි, ආහාර ප්‍රත්‍යවේක්ෂාවක්. අපි මේ ස්වාමීන් වහන්සේලා අපි මේ ඉන්නාන්සේලා අපි දන්නවා බුදුරජාණන් වහන්සේ අපිට දීලා තියෙන ආහාර ප්‍රත්‍යවේක්ෂාව. පටිසංකායෝනිසෝ ආහාරං ආහාරේ මිනීව දවායන මදායන මණ්ඩනායන විභූෂණාය යාවදේ විමස්ස කායස්ස තිතිය යාපනාය විහිංසූපරතිය බ්‍රහ්මචර්යානුග්ගහය පුරාණං වේදනම් පටිහංකාමි නවං වේදනං නෝපාදිස්සාමි යාත්‍රා භවිෂ්‍යති අනවජ්‍යතාච පාසු විහාරෝගය. එහෙම මහා ගැඹුරු දර්ශනයක් ආහාරය සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කළාද. එතකොට බුදුරජාණන් වහන්සේ මතක් වෙන්න ඕනේ මේ බුදුහාමුදුරු කිව්වේ මෙහෙමයි. මේ ආහාර ගන්නේ ලස්සන වෙන්න, හැඩ වෙන්න, අලංකාර වෙන්න, එහෙම නිකන් අමුතු හැඩයක් අමුතු පුද්ගලයෙක් හැටියට පෙන්නුම් කරන්න, ශරීරය තර කරගන්න, ශරීරයෙන් කරන අනවශ්‍ය වැඩ කරන්න, ඒවට නෙමෙයි. ශරීරය පවත්වාගෙන යාම සඳහා මේක ගන්න.
බඩගින්න දුරු කරගන්න, ඒ වගේම අලුතෙන් ගැටළු ඇති නොවෙන්න නවංච වේදනං න උපාදිස්සාමි කිව්වේ. ආහාර ගැනීම ක්‍රියාවලිය තුළ අලුත් ගැටළු නිර්මාණය කරගන්න බෑ අපි. නමුත් නූතනයට බලපුවාම වර්තමානයේ ගොඩක් නව ගැටළු නිර්මාණය කරගෙන තියෙනවා ආහාර ගැනීමේ ක්‍රියාවලිය තුළ. මේ වගේ දේවල් සැලකිල්ලට අරගෙන අපි ආහාර ගන්න. එතකොට ආහාර ගැනීමේ ක්‍රියාවලිය ඇතුලේ පැන නගින්න තිබෙන ගැටළු දුක්ඛ, දැනට පැන නැගිලා තියෙන ගැටළු දුක්ඛ නිරෝධ කර ගැනීමේ හැකියාව මේ තුලින් අපිට ලැබෙනවා. එතෙන්දී අපිට බුද්ධ පෞරුෂය ඉතාම වැදගත් වෙනවා. බුද්ධානුස්සති කමටහන්. හොඳයි, මම ඔතකින් මගේ සාකච්ඡාව නිමා කරනවා මම. ඉතින් අපේ දම් සභාවෙත් ගොඩක් කල් යන මිත්‍රු රැඳිලා ඉන්නවා. ඉතින් අපි හැමෝම එකතු වෙලා මේ අපි කතා බහ කර බුද්ධානුස්සති කමටහන ගැන ඔබට යමක් තව එකතු කරන්න තියෙනවා නම් කරුණාකරලා එකතු කරන්න. මොකද අපිට හරි වැදගත් වෙනවා මේ. අපි කොච්චර දුරට අපේ ගුරුවරයා ශාස්ත්‍රුන් වහන්සේ ගුරුවරයා අඳුනගෙන තියෙනවද, අපි කොච්චර දුරට මේ බුද්ධානුස්සති කමටහන තේරුම් අරන් තියෙනවද කියන කාරණේ. ඒ නිසා ඔබට යමක් එකතු කරන්නත් පුළුවන්. ඒ වගේම ගැටලු ආදී මොන හරි තියෙනවා නම් අපහැදිලිතා ප්‍රශ්න ගැටලු ආදී තියෙනවා නම් ඒවත් ඉදිරිපත් කරන්න පුළුවන්. හොඳයි, එහෙනම් අපි සාකච්ඡා වාරයට යනවා මෙතෙන් සිට. අවසරයි ස්වාමීන් වහන්සේ. ඔව් ස්වාමීන් වහන්සේ, දැන් මම සාමාන්‍යයෙන් කෑම කන්නේ දවසට එක පාරයි. ඒ දැන් ගොඩක් වෙලාද මගේ දරුවෝ මට කතා කරන අම්මා එන්නේ අපිත් එක්ක මේවා කන්න, මෙයාගේ විශේෂ දෙයක් හදලා තියෙනවා ඒ වගේ වෙලාවට. ඉතින් මට අවශ්‍ය නෑ ශරීරයට ඒ වගේ කෑමක්. ඒ වුණාට සිද්ධ වෙනවා සමහර වෙලාවට එයාලගේ හිත නිකන් හොඳින් තියන්න සමහර වෙලට අනවශ්‍ය විදිහට කෑම කන්න පුරුදු සිද්ධ වෙනවා ස්වාමීන් වහන්සේ. මේ වගේ අවස්ථාවලදී අපි කොහොමද මානසික කාර්යය කරන්න ඕනේ? ඔව්, දැන් අපිට දැන් බුදුරජාණන් වහන්සේට උන්වහන්සේත් ඒකාසන භෝජන, ඒ කියන්නේ එක වේලයි ඇති. මොකද සමහර ඇත්තන්ට ඇත්තටම ප්‍රමාණවත්. ඒකට අපි ආහාර ශරීරයේ ප්‍රමාණවත් නම් ඒක ඒ විදිහටනේ ගන්න. ඉතින් දැන් මෙතෙන්දී අපි සමාජිකයෝ, අපේ සිසු පවුලේ සමාජිකයෝ අනිත් අය එහෙම බෑ. ඒගොල්ලන්ට ඊට වඩා වෙනස් විදිහට ආහාර ගන්නවා. අපිට ඒකට බලපෑම් කරන්නත් බෑ. ඒ වගේම විවිධ ආහාර වර්ග ඒගොල්ලෝ සකස් කරලා අපි සමග බෙදා හදාගෙන කන්න කැමැත්තකුත් තියෙන. ඒකත් සාමාන්‍ය මනුස්ස ස්වභාවයක්. කෑමක් හදාගත්තම ඒක අනිත් අය එක්ක බෙදා හදාගෙන කන්න අපිට පුරුද්දක් තියෙනවා. අනික ඒකෙන් සතුටක් විඳිනවා හුඟක් අය. ඒකනේ අපි දානේදීත් හුඟක් මේ ආහාරයේම යොදාගන්නේ. ඉතින් ඒක නිසා ඒකට අපිට මුකුත් කියන්න බෑ. තව කෙනෙක් අපිට ආහාර ටිකක් පිළිගන්න පුළුවම, ආහාරයකට ආරාධනා කරපුවාම අපි ඇත්තටම අපේ ආහාරයේ සතුටින් බාර ගන්න ඕන. සහය ආරාධනාව පිළිගන්න ඕන. පිළි අරගෙන ඒ අවස්ථාවට සහභාගී වෙන්න ඕන. කෑම මේසෙට එන්න කිව්වම හරි එහෙනම් කමු කියලා වාඩි වෙලා. එතකොට අපි දන්නවා අපේ ශරීරයට පත්‍ය ආහාරය මොකද්ද, ඒකේ ප්‍රමාණය මොකද්ද කියලා. එතකොට පත්‍ය භාවයයි ප්‍රමාණයයි අවස්ථාවයිනේ ඔය කාල භෝජනයට අයිති වෙන්නේ. මේ විකාල භෝජන සහ කාල භෝජන කියලා දෙයක් උගන්වනවා. කාල භෝජනයට අයිති වෙන්නේ ආහාරයේ පත්‍යපත්‍යභාවයයි, අපි ආහාර ගන්න වෙලාවයි, සහ ආහාරවල ප්‍රමාණය. මේ තුනේ එකතුව හරියට සැලකිල්ලට අරන් ආහාර ගැනීම කාල භෝජනය, නොසලකා ආහාර ගැනීම විකාල භෝජනය. ඒකර අපි දැන් කාල භෝජනේ නේ කරන්නේ, විකාල භෝජන වේරමණීනේ. ඒකර අපි ගන්න අපි ආහාර ගන්න වෙලාව නොඑන්න පුළුවන් මේ අපිට කැමට ආරාධනා කරන්නේ සහ ඒ කැම කන වෙලාව. මොකද අනිත් අයගේ කැම වෙලාව වෙනස් වෙනවා, මේ වෙනස් වෙනෝනේ සමහර වෙලාවට අනිත් අය කැම ගන්න වෙලාව. ඊළඟට අපි ආහාර ගන්න ඒ පත්‍ය ආහාර නොනොවෙන්න පුළුවන්. අනිත් එක්කෙනා හදලා තියෙන ආහාරයේ ඒක අපිට අපත්‍ය වෙන්න පුළුවන්. අපිට මේ කමු කියලා කියන කැම පත්‍ය නොවෙන්න පුළුවන්. ඒ වගේම මාත්‍රාවත් අපි මාත්‍රාව නොවෙන්න පුළුවන්. ප්‍රමාණය ක්වොන්ටිටි ඒක නොවෙන්න පුළුවන්. හැබැයි දැන් මෙතන මේ සමාජිකත්වය කියන එක
අපි අපේ එකිනෙකා අතර තියෙන සබඳියාව වැදගත්. විශේෂයෙන් මේ වගේ අවස්ථාවකදී ඒක නොසලකා හරින්න බෑ අපිට. ඒක නිසා අපි මේ අවස්ථාවට සහභාගී වෙනවා. ඒ වගේම පිළිගන්නකොහම අපි ඒක පිළිගන්නවා. එතකොට අපි පරිභෝජනය කිරීම කියලා ඒ කාරණේ පුද්ගලිකයිනේ. ඒක අපිට පුළුවන් මේ පරිභෝජනේ පුද්ගලිකව කරන්න හොඳයි. කො මගේ කොටස දෙන්නකො කියලා හොඳයි. බොහොම ස්තුතියි. කන්නම කියලා බල කරනවා නම් අපිට පොඩි ප්‍රමාණයක් අර මේ අවස්ථාවේ හැටියට පරිහරණය කරන්න පුළුවන්. එහෙම නැත්නම් මම කැම කන වෙලාවට මං කන්නම් ඔන්න මගේ කොටස දෙන්න කියලා ඒක අපි වෙන් කරලා තියාගෙන අපි ආහාර ගන්න එක වෙලාවක් ඒ වෙලාවට අපි ඒක ආහාර ගන්න ඕන කෑම අපි ආහාර ගන්න වෙලාවට කන ගමන් වුණත් ඒගොල්ලන්ට කියන්න පුළුවන් ආ මේ දැන් තමයි ඔයගොල්ලෝ හදලා දුන්නු කෑම මම මේ කන්නේ ඕනනම් ඒක ගැන ඉවැලුවේෂන් එක කරන්නත් පුළුවන් කමෙන්ට් එක කරන්නත් පුළුවන් අපි සාමාන්‍යයෙන් ආහාර පිළිබඳ ධනාත්මක ඇගීමක් නේ හැම විටම කරන්නේ ඔයගොල්ලන්ගේ කෑම බොහොම රසයි බොහොම ස්තුතියි බොහොම පිං දැන් තමයි මම මේ කෑම කන්නේ කියලා එහෙම තියෙන දැන් අපි වුණත් අපිට ආහාර පාන පිළිගන්න පුවම අපි ඒක අරන් එනවා මම මගේ නම් සිරිත ඕනම වෙලාවක මම බාර ගන්න මොකද යම් කෙනෙක් ආහාරයක් දෙන්නේ අපිට බොහොම සතුටින් කැමැත්තේ එතකොට අපි ඒක බාර ගන්න සමහර වෙලාවට හැබැයි අපි එතන වළඳන්නේ අපි වළඳන වෙලාවට තමයි අපි ඒක අරන් ඇවිල්ලා වළඳන්නේ හැබැයි අපි වළඳන වෙලාවේ අපි සමහර වෙලාවට මම කෝල් එකක් දීලා කියනවා ඔන්න දැන් ඔය මහත්තයා ඔය නෝන මට හදලා දීපු ආහාරේ දැන් තමයි මම මේ වළඳන්නේ. ඉතින් බොහොම පිං බොහොම ස්තුතියි මේ ආහාරය හොඳයි කියලා. ඒකතර අර අපේ ප්‍රතිපත්තියට ඒක බාධාමක් වෙන්නේ නැහැ. අනිත් පැත්තෙන් අර සමාජිකත්වයේ හොඳට රැකෙනවානේ. ඒගොල්ලෝ කෑමක් හදලා අපිට ගෙනල්ලා දෙනවා. බොහොම සතුටින්. ඒකතර අපි ඒක නෑ මං කන්නේ මේ මං කෑම කන වෙලාව නෙමෙයි. මට කියන්න එපා. එහෙම කිව්වොත් එහෙම අපේ මං හිතන්නේ අපේ බෞද්ධ ප්‍රතිපත්ති එක නැහැ කියලා. එතන දුක් සමුදයක් වෙනවනේ. අර සතුටින් මොන හරි කෑමක් අපිට දෙන්න අරගෙන ආපු මිනිස්සයාගේ හිත කැඩෙනවා. හිත නරක් වෙනවා. එහෙම දේවල් අපේ ප්‍රතිපත්තියේ තියෙන්න බෑ. එහෙම දේවල් මේ බුදුහාමුදුරන්ගේ ප්‍රතිපත්තියේ නෑ. මම මේ වෙලාවේ කන්නේ මට කන්න කියන්න එපා. මං එහෙම කියන්නේ එහෙම රළු නෑ අපි. අපි හරි මෘදුයි බුදුහාමුදුරන්ගේ දහමට ආපු අපි මේ රළු ගති ගුණ අපි අයින් කරගෙන තියෙන. ඒක නිසා ඔබට කොහේදී කවුරු ආහාරයක් පිළිගන්නවත් ඔබ ඒව බාර ගන්න. ඔබට ආරාධනාවක් කරොත් ඔබ එතෙන්ට යන්න. හැබැයි පුද්ගලිකව එතන ඒ කෑම කන වෙලාව අපි නොකන වෙලාවක් වෙන්න පුළුවන්. එතන කන ආහාර අපි නොගන්න ආහාරයක් වෙන්න පුළුවන්. හැබැයි ඒන් කොටසක් හරි පිළිගන්න. පිළි අරගෙන කියන්න මම මේක මම එහෙනම් මගේ කොටස ගන්න. දැන් අපිට බුදුහාමුදුරෝ ආහාරයක් අරගෙන යන්න පිළි අරන් අරගෙන යන්න ඉඩ තියලා තියෙන ඔය හේතුව නිසානේ. වෙන කෙනෙක් දෙන දේ පිළි අරගෙන අරන් යන්න පුළුවන්. දැන් පිණ්ඩපාතේ නම් යන්නේ නැහැ අපි. ඒ පිණ්ඩපාතේ යන වෙලාව හැරුණකොට. හැබැයි පිළිගැන්වීම කෙරෙන්න පුළුවන්. දැන් වර්තමානයේ නම් අපිට ඕන තරම් එහෙම ආහාර දෙනවා. දැන් මගේ හිතවත් කල්යාණ මිත්‍රෝ මම පුද්ගලිකව ආහාර සකස් කරගන්න බව දන්න නිසා බොහෝ අය මේ මට සකස් කළ ආහාර නොයෙක් නොයෙක් අවස්ථාවල ගෙනල්ලා දෙනවා. සමහර වෙලාවට මම භාවනා වැඩමුළු වලට ගියයින් පස්සේ භාවනා වැඩමුළු අවසන් වුණාම විවිධ සකස් කළ ආහාර වර්ග ගෙනල්ලා කියලාම සාහින්නාද මේක ටික දවසක් තියාගෙන වළඳන්න පුළුවන්. මෙහෙමයි මේක හදලා තියෙන්නේ මෙහෙම තියාගන්න. මෙහෙම තියාගත්තොත් මේක නරක් වෙනවා. එහෙම නැතුව මෙහෙම තියාගන්න තියාගෙන වළඳන්න. ඉතින් මේ පිළිගන්නේ මට සමහර වෙලාවට හවස 5ට 6ට විතර භාවනා වැඩමුළු ඉවරුනාම පිරිකර පූජ කරන වෙලාවට ගෙනලා ආහාර පරිත්‍යාග කරන්නේ. හැබැයි මම මේක බොහොම සතුටින් බාර ගන්නවා. මම කියන්නේ නැහනේ මේ වෙලාවේ මට ආහාර පිළිගන්නන්න එපා මේවා කියලා. මම ඒක බොහොම සතුටින් බාර ගන්න. අරගෙන ඇවිල්ලා මම වළඳන වෙලාවට මම කෝල් කරලා කියන ඔන්න දැන් තමයි ආහාරයේ වළඳන්නේ. ඒකේ ඉතින් ඒකට අදාළ අනුමෝදනාව ආශිර්වාදයේ කරන. ඒක නිසා අපිට මේක
කිසිම බාධාවක් වෙන්නේ නැහැ මං හිතන්නේ. අර බුදුහාඳුරගේ මධ්‍යම ප්‍රතිපදාව අපි හරියට අවබෝධ කරගෙන තියෙනවා නම් අපිට පුද්ගලිකව ආහාර පිළිබඳ ප්‍රතිපත්තියක් තියෙනවා. ඒක අපි පුද්ගලිකව පවත්වාගෙන යන එකක් නෙවෙයි. අපේ සෞඛ්‍ය, අපේ සනීප ආරක්ෂාව, මේ දෙකනේ ඉලක්ක වෙන්නේ ආහාරයේදී. ඒක අපිට පවත්වාගෙන යන්න පුළුවන්. එහෙත් මේ සමාජිකයෝ අපේ යාළුවෝ, මිත්‍රයෝ, නෑදෑයෝ, දරුවෝ, සාම පුරුෂය, භාර්යාව, කවුරු හරි කෑමකදී හරි කැමැති බෙදා හදාගන්න. අපි පුරුදු වෙලා තියෙන්නේ බදාගෙන ගන්න නෙවෙන්නේ, බෙදාගෙන ගන්නනේ. මෑත කාලේනේ බදාගෙන ගන්න පුරුදු වෙලා තියෙන්නේ. බෙදාගෙන කන එක හරි උසස් ගුණයක්. අපි ඒක අගේ කරන්නත් ඕන. ඔච්චර හොඳද ඔයගොල්ලෝ හදපු කෑමෙන් මටත් කොටසක් දෙන එක? ඒක හරි හොඳ ගුණයක් කියලා බෙදාගෙන කෑම අගේ කරන්න ඕන. කෑමකට අපිට ආරාධනා කරොත් ඒකට අපි ගොඩාක් ස්තුති කරන්න ඕන. ඔච්චර හොඳද ඔයගොල්ලෝ අපිටත් මේ කෑමට ආරාධනා කිරීම පිළිබඳවනේ. ඉතින් ගිහිල්ලා ඒක පිළි අරගෙන ඒවලේ ආහාර ගන්න නැත්නම් අරයට පුද්ගලිකව කියලා මම මේ මගේ කොටස මං අරන් යන්නම්, මං කෑම කනකොට ගන්න කියලා එහෙම පුළුවන්. ඒක හරිම විවෘත, හරිම මුරුදු, බොහොම ආදරණීය වැඩපිළිවෙලක් තියෙන මේ ආහාර ගැනීම ක්‍රියාවලිය ඇතුළේ බුදුහාමුදුරේ එහෙම එකක් හඳුන්වා දීලා තියෙනවා. ඉතින් මං හිතනවා මේ අපේ අර පුද්ගලික ප්‍රතිපත්තියට කෙසේවත් මේක බාධාවක් වෙන්නේ නැහැ කියලා. මේ සමාජිකයන් අතරේ අපි ආහාර පිළිබඳව මේ ඇති කරගන්න මේ ආහාර දෙන සහ පිළිගන්න ක්‍රියාවලිය මං හිතනවා බාධාවක් වෙන්නේ නැහැ කියලා. අවබෝධය තියෙන එකනට අපේ පැත්තෙන් නම් බාධාවක් වෙන්නේ නැහැ. මොකද අපි බුද්ධ ශ්‍රාවකයෝ. බුදුහාමුදුරන්ගේ දර්ශනය අපි හරියට ඉගෙනගෙන තියෙනවා. ඒක භාවිතා කරොත් ගැටලුවක් වෙන්නේ නැහැ. ඕක තමයි මට ඔබතුමීගේ කාරණයට අදහසක් හැදීට කියන්න තියෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ, හොඳින් තේරුම් ගියා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. ඒ අවස්ථාවේදී ස්වාමීන් වහන්සේ දැන් අපිට අපිටම අපිට අපත්‍ය ආහාරයක් කවුරුහරි පිළිගන්න. එතකොට අපි ඒ කාඩගෙන ගිහිල්ලා එක්කෝ අපි අවශ්‍ය විදිහේ අවශ්‍ය මාත්‍රාවෙන් කනවා. නමුත් ඒක අපේ පත්‍යයක් නෙමෙයි. නමුත් අපි අර පුද්ගලයාට ඇන්නේ වොත් මේක හොඳයි මට එහෙම කියලා නැවත නැවත ඒ පුද්ගලයා ඒදී ආයි පූජ කරන්න පෙළඹෙන ස්වභාවයක් තියෙනවනේ, දෙන්න පෙළඹෙන ස්වභාවයක්. එතෙන්දී අපි නැද්ද නැත්නම් ඒ වගේ මෙතෙන්දී අපිට නැවත දුකක් නිර්මාණය වෙන්නේ නැද්ද ස්වාමීන් වහන්සේ? එතෙන්දි මෙහෙමයි, එතෙන්දි තමයි අපි අර ප්‍රඥාව කියන එක පාවිච්චි කරන වෙලාව මේ පුද්ගලයා පිළිගන්නන ආහාරය අපිට අපත්‍යයි. ඇත්තට මේ වැනි අවස්ථා තියෙන්න පුළුවන්. මොකද ආහාර සකස් කිරීමේදී මුගක්ම සකස් කරන පුද්ගලයාගේ රුචිකත්වයේ බලපානවා. ඊළඟ ආහාර පූජා කිරීමේදීත් අපිට අපි අත්දකින්න මුගක් කාලවට අපිට මුගක් අය ආහාර පරිත්‍යාග කරනවා. ඒ ආහාරවල තියෙන මුගක් එයාගේ රුචිකත්වය, එයාගේ මනාපය, එයා කැමති දේ දෙන්න. අර හුඟක් බුද්ධිමත් කෙනෙක් තමයි තමන්ගේ කැමැත්ත නෙමෙයි අර ආහාරය ලබා ගන්න පුද්ගලයාගේ අවශ්‍යතාවයේ කැමැත්ත මොකද්ද කියලා හොයලා එයාට පත්‍ය, එයාට සුදුසු, එයාට අවශ්‍ය වෙලාවේ අවශ්‍ය ප්‍රමාණයෙන් දීම කියන එක ඒ මට්ටමට දායකයා ඉන්නේ. හුඟක් දායකයා දිනුනු වුණා. නමුත් සාමාන්‍ය මට්ටමේදී එහෙම නෑ. එයාගේ දෙන කෙනාගේ සතුට වෙනුවෙන් එයා කැමති දේ, එයා කැමති වෙලාවේ, එයා කැමති ප්‍රමාණයෙන් එහෙම තමයි දෙන්නේ. මොකද අපේ පින්ඩියාලෝක දර්ශනය ඇතුළේ ඒකට ඉඩ දීලා තියෙන සම්පූර්ණම. ඒ පුද්ගලයා කැමති දේ, ඒ පුද්ගලයා කැමති ප්‍රමාණයකට කැමති අවස්ථාවේ දෙන්න. එතකොට ඒ අනුව අපිට ලැබෙන දේ සමහර විට අපිට අපත්‍ය වෙන්න පුළුවන්. දැන් ඔබතුමී මෙතන මතක් කර දෙය අපත්‍ය බව. එතකොට අපිට මේක අපිට පුළුවන් පිළිගන්න. පළමු අවස්ථාවේදී ප්‍රතික්ෂේප නොකර පිළිගන්න. පිළි අරගෙන අපිට මේක එක්ක අඩු මාත්‍රාවකින් භාවිතා කරන ඔබතුමී කිව්වාගේ මේක අපත්‍ය නිසා. ඊළඟට ඒ ආහාරය අපත්‍ය නොවන අය ඉන්නවා අපි. එතකොට අපි කරන්නේ එහෙම අයගෙන් අහලා මේ ආහාරය ඔබට ආහාරයට ගත්තට කමක් නැහෙනි. එහෙනම් මෙන්න මේක අරන් ගිහිල්ලා කන්න. ආහාරයක් හැදෙට ගන්න කියලා අපිට තව කෙනෙකුට පරිත්‍යාග කරන්න පුළුවන්. එතකොට ඒකත් අතිරේක දානයක් බවට පරිවර්තනය වෙනවා අපේ ජීවිතයේ පැත්තෙන් ගත්තම.
අපි අර අර අපිට පරිත්‍යාග කරපු පුද්ගලයාට මේ අපහසුතාවයකට පත් කරේ නැහැ. අපි ඒක පිළිගත්තා, අපිට අපත්‍යයි. ඒක නිසා පත්‍ය කෙනෙකුට සමායට සතුටු වුණත් වෙන්න පුළුවන්. එහෙම හිතන්න එපා. මේ ආහාරය කියන එක මිනිස්යාම ඉලක්ක කරගන්න ඕනේ නැහැ. මේ ආහාරය සමායට සතුටුපත් වෙනම් අපි දන්නවා සතාට අපත්‍ය නැහැ. අපිට එයා වෙනුවෙන් දෙනවා. එතකොට අපි ඊළඟ අවස්ථාවකදීත් මේක එයා දෙන්න සූදානම් වුණොත් අපිට කාරුණිකව පැහැදිලි කරන්න පුළුවන්. මම මෙන්න මේ වගේ රෝගී තත්ත්වයක ඉන්න කෙනෙක්. අනේ කරුණාකරලා මට මේ ආහාර මට අපත්‍ය. මගේ රෝගී තත්ත්වයට හොඳ නැහැ. ඒක නිසා මේ ඊළඟ අවස්ථාවේ එනකොට මේ ආහාරය සකස් කරන් ඉන්න එපා. ඒක මට අපත්‍යයි. එතකොට සමහර වෙලාවට මේ පුද්ගලයා ඒක වෙනස් කරලා එහෙනම් ඔයාට මොකද්ද පත්‍ය ආහාර කියලා එහෙම අහලා අපිට පත්‍ය ආහාරය සකස් කරලා දෙන්නත් පුළුවන්. එතකොට බලන්න අර මෙතන චතුරාර්ය සත්‍යයේ මම හැමතිස්සෙම අවධාරණය කරන දේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ පදනම. මෙතන දුක්ඛ සමුදයක් වෙන්න අපි ඉඩ තියන්නේ නැහැ. අර අනිත් පුද්ගලයා අපේ රෝගී තත්ත්වය අපිට අපත්‍යභාවය නොදැනනේ මේ ආහාරය සකස් කරගෙන ආවේ. එතකොට එහෙත් අපිට පළමු වතාවේම ඔහුගේ නොදැනුවත්කමට දොස් කියන්න බෑ. චෝදනා කරන්න බෑ. ඇයිවා මේවා හදාගෙන ඉන්නේ? ඇයිවා මේවා හදන්නේ? ඇයි මට කන්න හොඳ නැහැ මේවා? ඇයි දන්නේ නැද්ද? එහෙම වෙන්න බෑ අපිට. අපේ ප්‍රඥාන්විතයි, අපේ මෘදුයි, අපේ අනිකා කෙරෙහි ආදරණීයයි. ඒක නිසා අපි හැමතිස්සෙම එයාගේ පරිත්‍යාගය අපි බාර ගන්නවා. හැබැයි අපිට අපත්‍ය නිසා අපි ඊළඟ පියවරකදී අපි පැහැදිලි කරන කරුණාවෙන් මෙන්න මේ වගේ ආහාර මට පාවිච්චි කරන්න එපා කියලා තියෙනවා වෛද්‍යවරයා. මට මේ වගේ අසනීපයක් තියෙනවා, මේක ගත්තම මට අපහසු වෙනවා. ඒක නිසා කරුණා කරලා මට මේ වගේ ආහාර සුදුසු නැහැ කියලා. එතකොට මේ පුද්ගලයා බොහෝට තේරුම් ගන්නවා. තේරුම් අරන් දෙවැනි අවස්ථාවේදී එයා අපිට ආහාර පාන සකස් කරද්දී එයා අපි ගැන කාරුණික වෙනවා. ඒක කාරුණික වෙන විදිහට අපි ප්‍රතිචාරය දැක්විය යුතුයි. මේවනේ කුසල් කියන්නේ, කුසලතා කියන්නේ. අපේ ප්‍රතිචාරය හැම විටම සබුද්ධිකව, හැම විටම මිත්‍රශීලී, හැම විටම කාරුණික ප්‍රතිචාරයක් වුණොත් මං හිතන්නේ මේ ඔබතුමී ඉදිරිපත් කරන ගැටලුවට අපිපත් වෙන්නෙත් නැහැ. අපත්‍ය ආහාර ගැනීම තුළ අපිපත් වෙන ගැටලුවට එන්නෙත් නැහැ. අර අපිට ආහාර පිළිගන්වන කෙනා එයාව අපහසුතාවයටපත් වෙන්නේ. අනික එයා දැනුවත් වෙනවා සමහර වෙලාවට. දැන් මගේ පිළිසක් තියෙනවා කෑම ගැන මම කතා කරනවා. ඒ කියන්නේ දානයක් දුන්නම එහෙම නිකන් ඔය නිකන් ස්තුතිය පින්දේ එහෙම නැහැ. මම ටික වෙලාවක් කෑම ගැන කතා කරනවා. අපිට ආහාර වේලක් පරිත්‍යාග කරලා තියෙනවා මේ දායකයත්තෝ. ඒ ආහාර වේලේ තිබිච්ච ගුණාත්මක ආහාර ගැන අපි සාකච්ඡා කරනවා. අර නුගුණ අපත්‍ය දේවල් ගැන නෙමෙයි. මොකක් අය එහෙම නෙමෙයි. මේ ආහාර වේල මෙන්න මේ වගේ ගුණාත්මක ආහාර ඇතුළත් ඒ ආහාර මෙන්න මේ අංශ වලින් වටිනවා. ඉතින් අපි ආහාර පාන සකස් කරද්දී අපි හැම විටම ගුණයට ප්‍රමුඛතාවය දීලා ආහාර සකස් කරලා පරිත්‍යාග කරනවා. එතකොටනේ ඇත්තටම ආනිසංසය වැඩි. එතකොට අපි ආහාර ගන්න වෙලාවේ, ආහාර දෙන වෙලාවේ, ආහාර සකස් කරන වෙලාවේ ආහාර ගැන සාකච්ඡාවක් කියන්න ඕන. එතකොට මේ සාකච්ඡාව ඇතුලේ අපිට කියන්න පුළුවන් මට නම් මේ ආහාර පාන ගන්න හොඳ නෑ කියන කාරණේ අනිත් අයට දැනුවත් කරන්න පුළුවන්. එතකොට අයත් එක්ක නා දැනුවත් වෙනවා. ආ මේ අහවලාට මේ ආහාරය හොඳ නෑ. එතකොට අපි වෙනුවෙන් යම් විදියක ඉදිරියේදී ආහාර පාන සකස් කරනකොට එයා ඒක සැලකිල්ලට ගන්න. සැලකිල්ලට අරන් සකස් කරා. නමුත් පළමු අවස්ථාවේ අපිට ප්‍රතික්ෂේප කරන්න බෑ ඇත්තටම. ප්‍රතික්ෂේප කිරීම ඒ තරම් සුදුසු නෑ. මොකද එතකොට අර පිළිගන්නන කෙනා ගියාගේ හිත දුකටපත් වෙලා, ඉතින් අපි අතර තියෙන සමාජීය සම්බන්ධතාවලටත් ඒක බාධාවක් වෙනවනේ. නමුත් අපි ඇත්තටම අවබෝධයෙන් ඉන්න අය නිසා අපිට පුළුවන්කම තියෙනවා මේ වගේ බොහොම මෘදු සබුද්ධික ඥානාන්විත වැඩපිළිවෙලකට යන්න ආහාර කෙනෙක් පිළිගන්නනකොට. අපිත් බේරිලා අනිත් එක්කෙනත් සතුටෙන් තියලා මේ කාර්යය අපිට කරන්න පුළුවන් නේද?
පැහැදිලි ස්වාමීන් වහන්සේ, තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. හොඳයි, අපි එහෙමනම් වෙනත් කතා බහට දෙ නැතිනම් අපි තම සභාව අවසන් කරමු. එතකොට අපි බුද්ධානුස්සති කමඨහන තමයි අදත් සැලකිල්ලට ගත්තේ. එහිදී අපි නිදර්ශනයට ගත්තේ මේ ආහාරය කියන කාරණේ. බුදුරජාණන් වහන්සේගේ පෞරුෂය, මහා පුරුෂ, අර උසස් පෞරුෂයේ, නිවැරදි පෞරුෂයේ අපි දකින්න ඕනේ. මේ ඒක නිකන් හුදු කතාබහකට සීමා කරගන්න බෑ අපිට. එතකොට අපි ආහාර සම්පාදනය කරගැනීමේදී, තව කෙනෙකුගෙන් ආහාර ලබා ගැනීමේදී, පරිභෝජනයේදී, සංරක්ෂණයේදී, මේ හැම දෙයකදීම බුදුහාමුදුරන්ගේ පෞරුෂය තුල මහා විශිෂ්ට ලක්ෂණයක්, ඒ විශිෂ්ටත්වය පෙන්වුම් කරනවා. ඒ විශිෂ්ටත්වය කියලා කියන්නේ හැමතිස්සෙම දුක්ඛ නිරෝධය. නියුණු සැනසුණු පුද්ගලයෙක් කොහොමද ආහාර සකස් කරන්නේ? කොහොමද ආහාර තව කෙනෙකුගෙන් ඉල්ලගන්නේ? කොහොමද තව කෙනෙක්ගේ පිළිගන්නා ආහාරයක් පිළිගන්නේ? ඒක කොහොමද පුද්ගලිකව පරිභෝජනය කරන්නේ? මේ වගේ හැම පැත්තක්ම අපිට බුදුහාමුදුරන්ගේ චරිතය තුළ දකින්න පුළුවන්, දැක ගන්න පුළුවන්. ඉතින් ආහාර සකස් කිරීමේදී අපිට සතෙක් මරලා ගන්න බැරි ඒ හේතුව නිසා. එතකොට එතන අපේ ආහාර වැඩපිළිවෙල ඇතුලේ අර නිර්වද්‍ය භාවය, නිවැරදි භාවය නැහැ. ශාක වලින් අපි ගන්නකොට ඒකයි බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ, බීජ නසන් නැතුව ආහාර ගන්න කියලා. ඒ කියන්නේ බීජය කියන්නේ මේ ශාකයේ ඊළඟ පැවැත්මනේ. එතකොට ඒක නසලා අපිට ආහාර ගන්න බෑ. ඒ පැවැත්ම තහවුරු කරලා තමයි අපි ශාක ආහාරයට ගන්න. හුඟක් අපි වැඩිපුර ගන්නේ ශාක. එහෙම් පිටින්ම ශාක ආහාරයට ගන්න අවස්ථා තියෙනවා. එහෙම නැත්නම් ශාකවල කොටස්, ගෙඩි, අලමුල් පොතු, මල්, මේ වගේ යම් කොටසක් සමහර ආහාරයට ගන්න. ආහාර මේ ශාකයේ එහෙම පිටින්ම ආහාරයට ගන්න අවස්ථාවලුත් තියෙනවා. ඉතින් අපි ඒ කොහොම ගත්තත් බුදුහාමුදුරන්ගේ අවවාදයේ ඔබ ආහාර ගනිද්දි බීජගාමී කරන්න එපා. බීජ නාසනේ ඉදිරියට ඒ ආහාරයේ ඒ ශාකයේ ඉදිරියට පවතින ඕබනා වෙන කොටස ඒක නසන්න නැතුව ආහාර ගන්න කියලා. සත්ව ආහාර වලින් අපිට යම් කොටසක් ගන්න පුළුවන්. දැන් බුදුදහමේ ගෝරක්ක කියලා දෙයක් උගන්වනවා බුදුහාමුදුරන්ගේ දහමේ. ගවයා ආරක්ෂා කරගෙන, ඒ සතා පෝෂණය කරලා ආරක්ෂා කරගෙන අපිට පුළුවන් ඒ සතාගේ පැටියට ලැබෙන කිරි වලින් යම් සාධාරණ කොටසක් අපිට ප්‍රියාහාරයේ සඳහා ගන්න පුළුවන්. ඒක බුදුදහමේ අනුමත කරලා තියෙනවා. එතකොට එහෙම නැතුව සතා මරලා කන්න අපිට බෑ. එතකොට ඒක අපේ ආහාර සකස් කර ගැනීමේදී අර මහා පෞරුෂ ලක්ෂණයක් නෙමෙයි, ඒක හීන පෞරුෂ ලක්ෂණයක්. ඒ නිසා අපි ආහාර සකස් කරද්දී අපි සතෙක් මරලා ගන්නේ නැහැ. ශාකයකින් ගන්නකොට ශාකයේ බීජය ආරක්ෂා කරලා, ශාක ඉදිරි පැවැත්ම තහවුරු කරලා තමයි අපි ශාක වලින් කොටස් හෝ ශාක ආහාරයට ගන්නෙ. මේ විදිහට අපේ කයේ පැවැත්මට අපි ගන්න ආහාරය, දැන් සම්මාදිට්ඨි සූත්‍රය කියවලා බලන්න. සම්මාදිට්ඨිය උගන්වනකොට ආහාර, ආහාර සමුදය, ආහාර නිරෝධ, ආහාර නිරෝධගාමිනී පටිපදා, ආහාරයත් චතුරාර්ය සත්‍ය ඇතුලේ තමයි සාකච්ඡා වෙන්නේ. ඒක ඔබට සම්මාදිට්ඨි සූත්‍රය කියවන්න පුළුවන් නම් ඉතාම වැදගත්. මජ්ක්‍ධිම නිකායේ සරිතාමතුරු මේක හරි අපූර්වව පැහැදිලි කරනවා. මොකද ආහාර කිව්වම හුදෙක් මේ කන එක විතරක් නෙමෙයි, හුස්මත් ආහාරය නේ. හුස්ම අපේ කය පැවැත්මට උපකාරී වෙන ආහාරය. ඉතින් එහෙමනම් මේ ගැඹුරු දර්ශනේ, ආහාර පිළිබඳ දර්ශනේ බුදුපියාණන් වහන්සේ පරමාදර්ශීව ඉදිරිපත් කළා තියෙන මේ අපේ ගුරුවරයා, මේ අපේ ශාස්ත්‍රඥ වහන්සේ, අපි බුද්ධානුස්සතිය වඩනවා කිව්වොත් එකින් කියවෙන්නේ අන්නේ කාරණේ. ඒ උතුම් පෞරුෂයේ ආදර්ශයට ගැනීම. ඉතින් අපි හැම විටම එහෙම කරමු. එතකොට ආහාර ක්‍රියාදාමයේ තුල දුක්ඛ සමුදය වෙන්නේ නැහැ. දුක්ඛ නිරෝධයට යනවා. දැනටත් දුක්ඛ සමුදය වෙලා තියෙනවා නම්, ගැටළු ප්‍රශ්න අරුත ආරවුල් තියෙනවා නම් ඒවා නිරවුල් වෙනවා.
ඉතින් එතෙන්ට යන්න අපි උත්සාහ කරමු, වැඩ වෑයම් කරමු. අපි මේ වගේ ධර්ම සම්භාෂණ, ධර්ම සාකච්ඡා කරන්නේ මේ සඳහා. ඉතින් අපිට ඉදිරිපත් වුණු ප්‍රශ්න ඒවත් අපිට බොහොම වැදගත්. තවත් යමක් අපිට ඒකේ දේකතු කරන්න, එකතු කරගන්න පුළුවන් වුණා. ඔබටත් සමහර වෙලාවට මේ පිළිබඳව විධික්‍රම ඇති දුක්ඛ නිරෝධය වෙන ආකාරයෙන් අපේ ආහාර වැඩ පිළිවෙල පවත්වගෙන යන්න. එහෙමනම් හොඳයි, අපි මේ කතා කරේ බුද්ධානුස්සති ගමඨාන. මම අදහස් කරනවා මේ සිව්පස්සේ ඉතිරි ඒවා ඇසුරෙනු මේ ගමඨාන තව ටිකක් සාකච්ඡා කරන්න. ඉදිරි අවස්ථාවලදී මට එහෙම විශේෂ ඉල්ලීමකුත් කරලා තිබුණ නිසා. හොඳයි, එහෙමනම් අපි අදට අපේ මේ ධර්ම සම්භාෂණයේ නිවෙන මඟ කල්යාණ මිත්‍ර එකතුව. ඉතින් හොඳයි, එහෙමනම් අදත් මේ ධම් සභාවට එකතු වුණු අපේ ස්වාමීන් වහන්සේලාත් ඉන්නවා, මෙහෙණින් වහන්සේත් ඉන්නවා. ඉතින් සියලුම දෙනා අපි තාම ගෞරවයෙන් මතක් කරනවා ධම් සභාවට පැමිණීම, වැඩම කිරීම පිළිබඳව. මේ අපි එකතු කරගන්න ධර්මාබෝධය කරුණාකරලා බෙදා හදා ගන්න ඕනේ. මොකද මේ බුද්ධ ශාසනය කියලා කියන්නේ මේ ධහම බෙදා හදා ගන්න කල්යාණ මිත්‍රයන්ගේ ආයතනයක්. අපි කල්යාණ මිත්‍රයෝ කියන්නේම අපි තථාගත බුදුපියාණන් වහන්සේගේ ධර්මයේ ශාවිනේ හොඳට තේරුම් අරගෙන ඒක අනිත් අයට බෙදා හදා ගන්න පිරිස. ඒක නිසා කරුණාකරලා ඔබ ඒ කාර්යය කරන්න පුළුවන් හැම වෙලකම. ඉතින් අපි අද කතා කරේ කෑමනේ, කෑමක් කන වෙලාවේ මේක බෙදා ගන්න පුළුවන්. නේ, කෑමක් හදන වෙලාවේ මේක බෙදා හදා ගන්න පුළුවන්. මොකද්ද මේ බුදුහාමුදුරන්ගේ මහා පෞරුෂය, ආහාර පිළිබඳ මේ ගැඹුරු දර්ශනය. ඔබට කවුරු හරි කෑමක් දෙන්න හදන වෙලාවේ, ඔබ කාට හරි කෑමක් දෙන වෙලාවේ, මේ ඕනම වෙලාවක මේ ධහම බෙදා ගන්න පුළුවන්. ඒකයි මේ ධහමේ තියෙන විශේෂත්වය. හොඳ අවස්ථා අපිට පෑදෙනවා බුදුහාමුදුරන්ගේ මේ පින්දියාලෝක දර්ශනය අනිත් අය සමග බෙදා හදාගන්න. ඉතින් ඒක අවබෝධ කරගත්තොත් අනිත් අයත් මේ ධහමට එයි. ආහාර පාන පිළිබඳ මේ දර්ශනයට කෙනෙක් ආවොත් කොච්චර හොඳදනේ, කොච්චර වටිනවද. එහෙනම් ඒ කාරණේ අපේ ගිහි පැවිදි හැමෝම මතකේ තියාගෙන, එහෙමනම් අදට අපි ධම් සභාවෙන් සමු ගන්නවා. ඉතින් අපි මෙහෙම මේ එකතු වෙලා කරන මේ යහපත් කාර්යයෙන් ජනිත කරගන්නා වූ පින් කුසල් අපි සියලු දෙනා සමග බෙදා හදාගෙන. එත්තාවතාච අම්හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං, චිරං රක්ඛන්තු දේශනං, චිරං රක්ඛන්තු මං පරන්ති. ඉදං මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. උතුම් අදිෂ්ඨාන ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා. ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවහං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්ඤතු. දේවෝ වස්සතු කාලේන සස්ස සම්පත්ති හෝතු ච, පීතෝ භවතු ලෝකෝ ච, රාජා භවතු ධම්මිකෝ. පින්වත් හැම දිනාටම අපි ආශිර්වාද කරනවා. බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්නේ අප්‍රමාණ ගුණ බලයෙන්ද අප මේ පුරන්නා වූ සීල සමාධි ප්‍රඥා ආදී උතුම් කුසල ශක්තියෙන්ද සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාවෙන්ද ඔබ හැම දිනාටම සිතක් ශාන්තියක් යහපතක්ම වේවා. ඔබ කරන කියන සියලු යහපත් කටයුතු කරදර බාධා වලින් තොරව කරගන්නට කායික ශක්තියත්, මානසික සුවයත්, කල්යාණ මිත්‍ර සහයත් ඔබ හැම දිනාටම ලැබේවා. ඒ තුලින් මේ උතුම් ධර්ම මාර්ගයේ ඉතා ඉක්මනින් ඉදිරියට ගිහිල්ලා සීල සමාධි ප්‍රඥා ගුණ පුරාගෙන මේ ජීවිතයේදීම පරම ශාන්ත නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කරගන්නට පින්වත් ඔබ හැම දිනාටම ශක්තිය, ධෛර්යය, වාසනාව උදා වේවා. සබ්බීතියෝ විවජ්ජන්තු, සබ්බ රෝගෝ විනස්සතු, මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව. භවතු සබ්බ මංගලං, රක්ඛන්තු සබ්බ දේවතා, සබ්බ බුද්ධානුභාවේන
සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයු ආරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති මිමිනාතේ සමිච්ඡතු. තිරුවන් සරණයි, සුවපත් වේවා. සාදු සාදු සාදු. උපවාසයට නිදුක් නිරෝගී සුභ ජීවනය ලැබේවා. තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. හැම දිනාටම තිරුවන් සරණයි. තිරුවන් සරණයි, සුවපත් වේවා. සුවපත් වේවා ස්වාමීන් වහන්සේ.